සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආයුං ආරෝග්‍යං වන්නං සංඝං උච්චාකුලීනකං රතියෝපත්තයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං ප්‍රසංසන්ති පුඤ්ඤේකිරියාසු පණ්ඩිතා අප්පමත්තෝ භවත්තේ අධිගණ්ණාති පණ්ඩිතෝ දිට්ඨේන ධම්මේ යෝ චක්ඛෝ සම්පරායිකෝ අත්තාමි සමයනීරෝ පන්නිතෝති පවුච්චති අතිගරු පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුම් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍රාන්ත දේශනෙහිදී කාලේන ධම්මසවනං හේතං මංගල මුත්තමං යනුවෙන් සුදුසු අවස්ථාවන්හිදී බුදුබණ ඇසීම මෙලව හිතසුව පිණිස පරලව සුගතිය පිණිස කෙලවර සාන්ත නිවන් පිණිස පවත්නා මහා මංගල ධර්මයක් යයි දේශනා කරලා තියෙනවා. මෙන්න ලාරංගම වළංගෙහි මේ වාරයේ වස් එළඹී වැඩ ඉන්න පූජනීය ස්වාමීන් වහන්සේලා දිනපතාම බුද්ධ පූජා ධර්ම ශ්‍රවණ භාවනා උපදේශ දාන ආදීන් මේ ප්‍රදේශ වාසීන්ට විශාල අනුග්‍රහයක් සැලසෙනවා. මේ මොහොතේදී වෙනදාට වඩා වේලාසනින් මේ ධර්ම දේශනයේ යොදන්තයේ යෙදලා තියෙන්නේ අප වෙනුවෙන්මයි. එනිසා මේ පැයක් ඉතාමාරක් පමණ කාලය තුළදී මේ දේශනයට සවන් දෙමින් කාලීන ධම්ම සවනම් කියන මහා මංගල ධර්මයේ මුදුන්පත් කරගන්න හැම දිනම සාවධානව වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. ධර්ම ශ්‍රවණමයේ ආනිසංස ගැන අපි කතා කරන්නේ නැතුව දේශනා කළ මාතෘකාවට අදාළ දහම් කරුණු විතරක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශනා කරන්නේ දෙනු ගාථා තුන අයිති වන්නේ අප්‍රමාද සූත්‍රයයි. අප්‍රමාද සූත්‍රයේ සරුවඥන් වහන්සේ දේශනා කළේ කොසල් මහරජුරුවන්ටයි. කෝසල මහරජතුම රජතුමා සතවල් පහකට අධිපති අධිරාජ කෙනි. එනිසානේ පසේ නදී කෝසල කියලා කියන්නේ. එතුමා බෞද්ධයෙක් වුණාට පස්සේ දිනපතාම බුද්ධ වන්දනාවට යන සිරිතක් පැතුණා.
දවසට දෙවාරයක් යනවා බුද්ධ වන්දනාවට ජේතවනාරාමයට. ඒ වගේම නිතර බුදුබණ අහමින් එතුමාට තිබුණා වූ විශාල රෝගාබාධ සියල්ලම සංසිඳවා ගන්න සමත් වුණා. ඒකම දවසේ ස්වල්ප වෙලාවක් හරි මාළිගාවේ මතුමහන්තලාවට ගිහින් භාවනා කරන්න පුරුදු වී සිටියා. මේ කතා වැදගත් පාඩමක් අපි කාටද? ඒ කියන්නේ රජ කෙනෙක් වෙලා මොනතරම් රාජකාරී තියෙනවද? එසේ රාජකාරී ඇතත් බණ ඇසීමට භාවනා කිරීමට කාලයෙන් කරගෙන තියෙනවා. ඉතින් මේ භාවනා කරන බොහෝ අවස්ථාවලදී තමාගේ සිතට යම් යම් කල්පනාවන් ගලාගෙන එනවා. ඒවා සරුවඥන් වහන්සේ ඉදිරියේ කියලා ඒවට විසඳුම් ලබා ගන්නවා. එහෙම විසඳුමක් ලබා ගැනීම සඳහා එක් දිනක් ගිහින් වැඳලා නමස්කාර කළා කිව්වා ස්වාමීනි මම දිවිනීව භාවනාවේ ඉඳගෙන ඉන්නකොට මෙන්න මෙහෙම කල්පනාවක් ආවා. මාතේ ගැන විනිශ්චයක් පිළිතුරක් අවසර ලැබේවා. ඒ මොකක්ද? මේ මිනිස් ලෝකයේ මිනිසයන්ට මෙලව අර්ථයයි පරලව අර්ථය කියන සීලම අභිමතාර්ථයන් උභයාර්ථයන් අත්පත් කර ගැනීමේ එකම මාර්ගයක් තියෙනවද? තියෙනවා නම් මේ කුමක්ද කියන එකයි මගේ හිතේ නැගුණු කල්පනාව. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මෙලව අර්ථයයි පරලව අර්ථයයි උභයාර්ථයම අත්පත් කරගන්න එක මාර්ගයක් තියෙනවද ස්වාමීනි? සර්වඥන් වහන්සේ තරම් ධර්මයේ අවක්තානුකූලව ඒ පුජ්‍යලයන්ට වැටෙන අයුරින් දේශනා කරන්න සමස් ශාස්ත්‍රවරයෙක් හිටියේ නැහෙනි. එනිසා සර්වඥන් වහන්සේක වචනෙම පිළිතුරක් දුන්න අප්‍රමාදෝ කෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගාඤ්ඤ තිත්තති දිට්ඨ ධම්මේ කංචේ වත්තං සම්පදාය කංචත්තං. මේ පිළිතුර පළමුවෙන් ඉදිරිපත් කළා. මහරජතුමනි අප්‍රමාදයේ කියන එක ධර්මයක් තියෙනවා. මේ අප්‍රමාදයේ කියන එකම ධර්මයේ දිට්ඨ ධම්මිකාර්ථයේ කියන මෙලවාර්ථයයි සාම්පරායිකාර්ථයේ කියන පරලවාර්ථය දෙක අත්පත් කර ගැනීම ඒකායන මාර්ගයක් වෙනවා කියන එක තෝරලා දුන්නා. මේ රජතුමාට නිදසුනුගත ඉදිරිපත් කළා. සේනිතාපි මහරජේ යානි පානිති ජංගමානානං පානානං පදජාතානි සම්මානිතානි හත්තිපදේ සමෝධානං ගච්ඡanti හත්තිපදෝ තේසං අග්ගමක්ඛායති කදිදං මහන්තත්තේන. ඒවමීයකෝ මහරජ ඒකේති කුසලා ධම්මා සම්මේතේ අප්‍රමාද පදේ සමෝධානං ගච්ඡanti. මහරජතුමනි, මේ පාගමනින් ඇවිදින සතුන් යම් පමණින් ඉන්නවද? මේ පාගමනින් ඇවිදින සතුන්ගේ පාසතරන් එතන ඇතාගේ පාසතරණ ඇතුලේ තබන්න පුළුවන්. ඇතාගේ පාසතරණ දිගින් පල්ලෙන් වටින් විශාලයි. ඒ වගේ මහරජේ මෙලව දියුණුවක් පරලොව සුගතිය සාන්ත නිවනක් කියන මෙලව පරලොව උභයාර්ථේන අත්පත් කර ගැනීමට යම්තා කුසල ධර්ම හේතු වෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාද කියන එක ධර්ම ප්‍රදීයට ඇතුළත් වෙනවා කියන එක මේ නිදසුණින් ඉදිරිපත් කළා. ඊළඟටයි ගාථා දේශනේ පැවැත්වුවේ. ආයුම් ආරෝග්‍යම් වන්නං සග්ගම් උච්චා කුණියේ නැතං කන්තියෝපත්තයන් තේන උලාරේ අපරාපරේ. මේ මනලව මිනිසයන් විසින් හිතන ප්‍රතන දේවා රාශියක් තියෙනවා. ආයුම් ආයුෂ ප්‍රාර්ථනා කරනවා. ආරෝග්‍යං නිරෝගීසුව ප්‍රාර්ථනා කරනවා. වන්නං ශරීර වර්ණ සෞන්දර්යය හා ගුණ වර්ණාව ප්‍රාර්ථනා කරනවා. සබ්දං මතු ස්වර්ග සැපක් ප්‍රාර්ථනා කරනවා. උච්චා කුලී නැතං උසස් වර්ණවත් ජීවිත ලබන්නත් ප්‍රාර්ථනා කරනවා. උලාමේ අපරාපරි තවත්
අනේක විද උදාර දේවල් ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ හොඳ ගේවල් දොරවල් මාලිගා ඥාන වාහන දෙකඩයන් වතු කුඹුරු හොඳ අමුදාරුවන් හොඳ සේවක සේවිකාවන් හොඳ දෙමව්පියන් එවා මේ පතිරූපදේශ වාස මේ ඔක්කොම ප්‍රාර්ථනා කරනවා. පිටින් ඕනකම් දක්වනවා. මේ ප්‍රාර්ථනාවල් ඇත්ත වශයෙන් ලෝකයට ඇති දේවල් ගැන පතන නිසා මේවට කියන තෘෂ්ණාවට අරමුණු කියලා. තෘෂ්ණාවට අරමුණු තමයි මේවා. එසේ නමුත් නිවන් දකින්න තුන මේවා ගැන හිතනවා පතනවාමයි. එතකොට මේ කියන දේවල් හිතන පතන ඇතියද සාක්ෂාත් කරගන්න අත්පත් කරගන්න යම්කිසි මාර්ගයක් තියෙනවා නම් මොනවද? අප්‍රමාදං ප්‍රසංසන්තේ පුඤ්ඤකිරියාසු පණ්ඩිතා බුදුපසේ බුදු මහරහත් පණ්ඩිතෝත්තමයන් වහන්සේලා මේ කියන සතුන් සපුරා ගන්නට එකම හේතුව අප්‍රමාද වීමයි කියලා ප්‍රසංසා මුඛයෙන් දේශනා කරනවා. අප්‍රමාදෝ භවක්ඛේ අධිගණ්හාති පණ්ඩිතු ඥානවන්තයා අප්‍රමාද වීම නිසා මේ උභයාර්ථයම සාක්ෂාත් කරගන්නවා අධිගමනය කරනවා ලබනවා. දිත්තේන ධම්මේ යෝවක්ඛෝ යෝචක්ඛෝ සම්පරායිකු මේ මනලව යම් යම් අභිමතාර්ථයක් වෙන්නම් ඒවත් සම්පරායික වශයෙන් පරිලව යම් අභිමතාර්ථයක් වෙන්නම් ඒවත් අත්ථාභි සමයාධීරෝ ඒ අභිමතාර්ථයන් මුදුන්පත් කරගන්න ධීරය පණ්ඩිතෝති පවුච්චති ඥානවන්තේ කැයිතින් ලැබෙනවා. මේකයි මේ ගාථා තුනේ සංක්ෂිප්ත අර්ථය. මේක අපි සලකා බලමු. ආයුෂ කියන්නේ මොනවද? ඒ වගේම නිරෝගී සුව කියන්නේ මොනවද? වර්ණ සම්පත්තිය නම් කුමක්ද? ස්වර්ගය කියන්නේ මොනවද? රාගියම උසස් වංශවත් ජීවිත කියන්නේ මොනවද? මේ ඔක්කොම සලකා බැලුවම ලෝකේ කායික දේවල්. මනුෂ්‍ය ලෝකයේ මේ කාලයක ආයුෂ අවුරුදු අසංඛේ දක්වා දිගයි. තවත් කාලයක දශවර්ෂයට බහිමු. මුලින්ම කල්ප විනාශයේ වෙලා නැවත කල්පේ ආරම්භ වුණාම ඒ ආයුෂ ප්‍රමාණය බොහෝම දීර්ඝයි. ඒ කියන්නේ අවුරුදු අසංඛ්‍යයක් කියනවා. අසංඛ්‍යය කියන්නේ සුළු කපු කාලයක් එහෙම නෙමෙයි. අසංඛ්‍යය කියන්නේ ගණන් වශයෙන් කරනවා නම් 1.140ක් කියන සංඛ්‍යාවක්. 1.10යි 100යි 10යි 10000යි ලක්ෂයයි 10 ලක්ෂයයි කෝටියයි. කෝටියට එනවා 1.7ක්. ඒ කියන්නේ කෝටිය විශ්වාරයක් කෝටියෙන් කෝටියට වැඩි වෙනවා. කෝටි කෝටියක් ප්‍රකෝටි එකයි. ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටි එකයි. කෝටි ප්‍රකෝටි කෝටියක් නහොත එකයි. නහොත කෝටියක් නින්නහොත එකයි. නින්නහොත කෝටියක් අක්කවෙන් අක්සාවෙනී එකයි. අක්සාවෙනී කෝටියක් බිංදු එකයි. බිංදු කෝටියක් අරුබුද එකයි. අරුබුද කෝටියක් නිරරුබුද එකයි. නිරරුබුද කෝටියක් අහහ එකයි. අහහ කෝටියක් අකට එකයි. අකට කෝටියක් අබද එකයි. අබද කෝටියක් කුමුදු එකයි. කුමුදු කෝටියක් සෝගන්ධික එකයි. සෝගන්ධික කෝටියක් උත්තර එකයි. උත්තර කෝටියක් කුණ්ඩලික එකයි. කුණ්ඩලික කෝටියක් පද්ම එකයි. පදුම. පදුම කෝටියක් කථාන එකයි. කථාන කෝටියක් මහා කථාන එකයි. මහා කථාන කෝටියක් අසංඛේය. මොනතරම් දීර්ඝ කාලයක්ද? එහෙමත් කියන නමුත් ඒක ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙසුන් උස්සන්න වීම නිසා අනුපිළිවෙලින් මිනිස්යාගේ ආයුෂ අඩු වෙලා දසවර්ෂයකට බහිනවා. ඒ දසවර්ෂයට බහිනේ කොට තමයි සත්ත්ව විනාශයක් වෙන්නේ. ඒ සත්ත්ව විනාශයෙන් ක්‍රම තුනක් තියෙනවා. දේශය උස්සන්න වීමේ හේතුවෙන් ආයුෂ පිළිහිගෙන ආවනම් එකෙන් සිදුවෙන්නේ සත්‍තර අන්තක්කල්ප කියලා අවියාබුද වලින් කපා කොටාගෙන ඉස්සල්ව යනවා. ඒක තමයි සත්‍තර අන්තක්කල්ප කියන්නේ. ඒකෙන් නැරෙන වැඩි දෙන නරක ආදීට යනවා. ලෝභය උස්සන්න වෙලා නම් ආයු වර්ණ සැප බල ප්‍රඥා පරිහිගෙන ආවේ දස වර්ෂ කාලයේදී
දුර්භීෂයක් ඇති වෙනවා. ඒකෙන් මරණය යන දෙනා බොහෝ දෙනා ප්‍රේත ලෝක උපදිනවා. මෝහය උස්සන්න වීමේ අකුසල නිසා නම් පිරිහිගෙන ආව ආයු වර්ණ සැප බල ප්‍රඥ එහිදී ඇති වෙන්නේ රෝග අන්තක්කල්පය, රෝගාබාධ වලින් වසංගත රෝග වලින් සත්ත්වේ නාශ වෙනවද වර්ෂ කාලෙ. ඒකෙන් මරණය වැඩි දෙනෙ සුගතියකට යනවා. ඒ ඇත්තන් ජීවිතේ පහළ වෙනවා කරුණාව. අනේ මේ දුක අන් අයට නොවේවා කියලා නිසා බොහෝ දෙනෙක් සුගතියකට යන්නේ. නමුත් මේ අවාසනාවන්ත කාලයක් මේ දසවර්ෂ කාලය. දැන් මේ කාලයේ ඇයට අපේ සරුවඥන් වහන්සේ පහළ වුණේ අවුරුදු 100ක් ආයුෂ ඇති කාලේ. අවුරුදු 100ක් ආයුෂ ඇති කාලයේ බහැගෙන යනවා අවුරුදු 100කට එක අවුරුද්දක් බැගින් ආයුෂ අඩු වෙලා යනවා. දැන් බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2500ක් ගෙවුණා. දැන් 2600ක් ගෙවිගෙන යන්නේ. මේ කාලේ උපදින අයද පරිමාස ගණන් ගන්න පුළුවන් අවුරුදු 74ක්. ඒක හොඳට පැහැදිලි වෙනවා දැන් අවුරුදු 50ක් 60ක් 70ක් යනකොට බොහෝම රෝගාබාධ වලට ලක් වෙනවා. ඉතින් මේ අනුව සරකනකොට මිනිස්යන් ඕන කරන ආයුෂ. ඒ ආයුෂ ප්‍රාර්ථනා කරන්නට බොහෝ දෙනා කැමති මොකද බෞද්ධයන් වශයෙන් දීර්ඝාස පතනවා පින් කරගන්න. ඒක අවශ්‍යයි. ඒ වගේම නිරෝගී සුව බොහෝ දෙනාට අද කාලේ රෝගාබාධ වැඩි. රෝගයක් නැති කෙනෙක් හොයන්නේ නැහැ. ඒ තරමට රෝගාබාධ වැඩි. ඉතින් ඒ නිසා නිරෝගී සුවය අවශ්‍යයි. වර්ණ සම්ප්‍රත්‍යය කියන්නේ මෙතන රූපකයේ වර්ණ සම්ප්‍රත්‍යයට වඩා බොහෝ සෙයින් බලාපොරොත්තු වෙන්නේ ಗುಣ වර්ණාව. කවුරුත් කැමති අගුණයක් අහන්නේ නෙමෙයි ගුණයක් අහන්නේ. අනිත් තමයි මින් ඉදිරියට අපාත නොවැටි සුගතියකට යන්න කැමති. සුගතිය කියවාම මනුෂ්‍ය ලෝකයට දෙවියු සුගතිය කියනවා. නමුත් මනුෂ්‍ය ලෝකේ ආවස පිරිහිගෙන යනකොට මනුෂ්‍ය ලෝකේ පින්දාම් කරගන්න අපහසු වෙන බැවින් ඒ පිරිහෙන කාලී එකුත් වෙන තුරු සුගතියක දෙවලෝකෙදීම පහසුවක් වෙනවා. නිසා දෙවලෝක යන්න හිතෙනවා. එවාගෙන් මනුලෝ උපදිනවා නම් උසස්ම වර්ෂවත් ජීවිත ලබන්න හිතෙනවා. මේවා අවශ්‍යයි මිනිසයන්ට. හැබැයි මේවා කෘෂ්ණාවට අරමුණුයි. සන්නාදිත්‍තිමාන මේවාට අරමුණුයි මේ කියන જાති. ඒ වගේම උලාරේ අපරාපරේ කියන જાති. ඒ කියන්නේ ජීවල් දරුවන් දිනකඩම් යානවා නැඳුම් පළඳුම් රම් විදී මුතු මැණික් ආදී නානාවිද වස්තු. ඒ වගේම හොඳ අමුදරුවන් සේවක සේවිකාවන් හිත මිතුරන් මේ ආදී දේවල් හිතනවා කටනවා. මේ කොහොම ලබන්නට ඕනේ? ඒ ලබන්නට ඕන කරන්නේ බෞද්ධයන් වශයෙන් ඒවා පිහිට කරගෙන සතර දික් කරගන්න නෙමෙයි ඒවා පිහිට කරගෙන දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සපුරමින් බෝධිපාක්ෂ ධර්මයන් දිනු කරමින් දසපාරමිතා ධර්මයන් වඩමින් නිවන් මඟ යන්නට මේ සදා පැතීම අර අසනීප කාරේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා වගේ වැඩක්. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකය කියන්නේ දුක්ඛ ස්කන්ධයක්. මේ පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාන් වහන්සේ වදාළේ සම්චිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ පංච උපාදානස්කන්ධේම දුකයි. මක් නිසාද? පංච උපාදානස්කන්ධේ තමයි ජාති නමින් උත්පත්තියට පත් වෙන්නේ. ජරාම කියන වයෝවෘද්ධියකට පත් වෙන්නේ. ව්‍යාධි කියන රෝගාබාධවට පත් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයයි. මරණයට පත් වෙන්නේ, ශෝක වෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ, කායික දුක් විඳින්නේ, මානසික දුක් විඳින්නේ, දැඩි ආයාස දුක් විඳින්නේ. එවැගේම හිතන පදන්දය ඉෂ්ඨම වෙන්නේ. කොටින් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය තමයි ඔය දුක් රාශිය සම්පින්දිනේ කරගෙන තියෙන්නේ. මේ කියන මේ පංච උපාදානස්කන්ධයේ නැති දුක ආභෝධ කරගෙන මේකෙන් එතර වෙන්නේ මේක ඇතිකරන හේතු විවක් කියලා එතර වෙන්නේ අවශ්‍ය ධර්ම සම්භාරයක් උපදවා ගන්නටයි බෞද්ධයන්ට අවශ්‍ය වන්නේ. එතකොට මේ ලෝකයේ ඇසිරෙමින් ලෝකයේ සැපින්ද ඉඳින්නේ නෙමෙයි. ලෝකේ හැමදාම සැපත් දුකක් දෙක මිශ්‍රව ඉඳින්නේ නේනවා. දැන් අපි සලකා බලමු දිනක් බුදුරජාණන් වහන්සේ ගමනක් පදිද්දී දැක්කා වේ රෑනක්. වේයෝ ඒ වගේ රෑනක් ගමන් කරනවා කෝටි ගණන් වේයෝ.
බුදුරජාණන් වහන්සේ සංගපිරිසමත ආදේශනා කරන බලන්න මහණෙනි මේ වේයෝදියා මොනතරම් වේයෝදින්නවාද මහණෙනි මේ වේයයන් අතර එක් එක්කක් නෑ ශක්තිති රජන වෙච්චි අනන්ත වාරමේ අත් ශක්තිති රජේලා තියෙන අනන්ත වාර ශක්දේව රජේලා තියෙන අනන්ත වාර බ්‍රහ්ම රජේලා තියෙන අනන්ත වාර අරෝපේ භවග්‍රේ දක්වා ගිහින් තියෙන නම් සංසාරයේ ස්වභාවය නිසා කෙලෙසුන් නිසා කුසල් නිසා මේ වාගේ ත්‍රිසං ආත්මවටපත් වෙනවා. ඒ නිසා මානිය අප්‍රමාද වෙන්නේ. මේ අප සෑම දෙනාම ඔය වාගේ සංසාරයේ අනන්ත වාරවල වේයෝ වුණා. මේ යෝනා කුරු කොම්බුවන් වෙලා හිටිය. ගැඩවිල් පන්වන් වෙලා හිටිය. නොදී නොවිති සතෙක් නේ. හැම අනුසගතම අපිපත් වෙලා තියෙනවා. ඔය අතර අපි අනන්ත වාරවල සක්විති රජකම දැරුවා. අනන්ත වාරවල සංදේව පදරියටපත් වුණා. අනන්ත වාරවල බ්‍රහ්ම රාජ වෙලා එක ඇඟින්ෙන් දහසක් ලෝක ධාතු ආලෝක කළා. බ්‍රහ්ම ලෝක ඔක්කොම එක්වා යන සුද්ධාවාස හැර අනි සීලම බ්‍රහ්ම ලෝක එක්මවා භවග්‍රේ දක්වා පිටින් තියෙනවා. නමුත් මාණිනේ මේ සංසාරේ හැටි නැවත නැවත මේ පාතාලෙට වැටෙනවා. එනිසා මහණෙනි අප්‍රමාදේන සම්පාදයේ තමා නොවේ පිණිවෙත් පුරත්වා කියලා අනුශාසනා කරන්නේ නිදසුනේ දිලිපත් කෙලි. ඒ අනුව සලකගැනීමේදී මේ කියන සම්පත් මේ කියන ආයු, ආරෝග්‍ය, වර්ණ, ස්වර්ග, උසස් වර්ෂවත් නානා ප්‍රකාර සම්පත් මේවා අවශ්‍ය වන්නේ රෝගයකට ප්‍රතිකාර කරගන්නටයි. අසමීප කාරයේ වෛද්‍යවරයෙක් වෙත යන්නේ අසනීප දික් කර ගන්න නෙමෙයි අසනීප සුව කර ගන්න නිසි ඖෂධ ප්‍රතිකාර ලබා ගන්න. නිසි ඇතේට වෛද්‍ය උපදේශ ලැබී ඒ අනුව පිළිපැද්දොත් රෝග සුව කර ගන්න පුළුවන්. මේ ලෝක ධාතුෙහි බුදුරජාණන් වහන්සේ තරම් වෛද්‍යවරයෙක් ලෝකේ පහළුණේ නැහැ. ඒ සර්වඥන් වහන්සේ රෝග සුව කරන්නේ මේ එක එක දාසක පමණක් වෙන රෝග නෙමෙයි. සංසාර රෝග සංසාරයේ නැමැතිනේ රෝගේ සුව කරලා සංසාර ගමන අවසන් කරලා සුගතියෙත් නෙමෙයි නිවනට පමුණුවෝ. එතකොට ඒ නිසා ඒ සර්වඥන් වහන්සේ දේශනා කළ දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතු වෙන ධර්ම සම්භාරයේ නැස් කර ගන්නටයි මේ කෙන සම්පත් අපට අවශ්‍ය වන්නේ. එතකොට ඒ සම්පත් ලබාගෙන ඒව ඇලෙන්නේ බැඳෙන්නේ මුලාවන්නේ වෙලෙන්නේ පැටලෙන්නේ නැතුව නැවත 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 සීල සමාධි ප්‍රඥා ගුණ වඩනවා නම් මෙන්න මේකට කියනවා අප්‍රමාදෝ කියලා. මේකයි මේ අප්‍රමාදෝ කියන පදය ගැන දැන් හැදිලා බලන්න තියෙන්නේ. මෙතන සඳහන් වෙනවා අප්‍රමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා. මෙතන පුණ්‍ය ක්‍රියාවන් කෙරෙහි නොපමාවීම හෙවත් එළඹ සිටි සිහියෙන් යුක්ත වීම ඒ කියන සම්පත් සියල්ල සාක්ෂාත් කරගන්න හේතු වෙන ඒකායන මාර්ගයයි. අපි සමතා බලමු මොකක්ද මේ අප්‍රමාදෝ කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ තමන් මේ වචනේ පාවිච්චි කරපු සාකුරුවරයෙක් නේ. අපේ සරුවඥන් වහන්සේ දාස තුන් විදා සගපිලි සමතා මේ අප්‍රමාද පදයෙන් අනුශාසනා කරන්නේ. ඒකට කියන්නේ සුගතෝ වාදී කියලා. සුගතයන් වහන්සේ උදේට දවල් ඉඳපාතෙන් පසුව සංඥා වේදිකු සංඥා වහන්සේට සුගතෝ වාදීන් ආවාද දෙනවා. ඒකේ අන්තිම පදේ තමයි අප්‍රමාදයෙන් සම්පාදේත. දුර්ලභෝ භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්. දුර්ලභෝ මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ. දුර්ලභා කන සම්පත්‍ති. දුර්ලභා පම්මජ්ජා. දුර්ලභං සද්ධම්ම සවණං දුර්ලභෝ සප්පුරිස සංසේවෝ අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත. ඒ තමයි සුගතෝ වාදී. මහණෙනි ලෞකිකා බුද්ධ ශාසනයක් බොහොම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතය බොහොම දුර්ලභයි. ශ්‍රණ සම්පත්තියේවත් අංගදී කළ නොවි අඳගොනුගේ උම්මත්තක මන්ද බුද්ධි කියන අභාග්‍යතාවයෙන් තොර වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභයි. සාසනෙ තහින්දා දුර්ලභයි. සද්ධර්මයක් දුර්ලභයි. කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ දුර්ලභයි. මේ සියල්ල දැන් එක්තැන් වෙලාදී ඇති බැවින් අප්‍රමාදේන සම්පාදේ එළඹ සිටි සීනුවනි පිනවැත් පුරක්වා කියලායි අනුශාසනා.
දිනකම අහල ඇති දින අලිගම් කාලේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ සාකාන සමීපේ කුටියක වැඩ ඉඳගෙන ධම්මපදයේ සජ්ජහනා කළා කටපාඩම් ධම්මපදයේ තියෙනවා දෙවෙනි වර්ගී අප්‍රමාද වර්ගී ගාථා 12ක් තියෙනවා මේ ගාථා බොහෝම මීරි හඳින් සජ්ජහනා කරනකොට ඒ ප්‍රාකාරයෙන් පිටපැත්තේ ගොදුරු සොයාගෙන යන පියංකර මාතාවයි පියංකර පුතයි දුවයි තුන්දෙනා මේක තනුම් කන් දුන්. දරුවෝ දෙන්නා අඬලා බඩගින්නේ. අම්මා කිව්වා අනේ දරුවනේ ටිකක් නිහඬ වෙන්න. මේ දුමුලක බණපදයක් අහන්න කියන මේකවත් අහලා අපි මේ දුකෙන් මිදෙමු දරුවනි කියලා දරුවන් දෙන්න. නිහඬ කරවගෙන මේකට සවන් දුන්නු. මේ තුන්දෙනාම පෙර ජාති ජාතිවල බොහෝ කුසල් කරගෙන ඇවිත් තිබුණා. යම් කිසි අභාමිය හේතුව දින් තමයි මේ ප්‍රේත ලෝකෙ පිටලා තියෙන්නේ. හැබැයි මේගොල්ලෝ ප්‍රේත වුණාට අපාය ප්‍රේතයෝ නොවේ. වේමානික ප්‍රේත කියලා කොටසක් තියෙනවා. ඒ වේමානික ප්‍රේත ඉන්නවා ත්‍රිහේතුකයන්ට. ත්‍රිහේතුක කියන්නේ පටිසන්ධියේ සිටෙහි අලෝභ අදෝස අමෝහ කියන මේ හේතු තුන පිටා තියෙනවා. එනිසා ගැඹුරු ත්‍යාග ආબોධ කරගන්න නුවණ තියෙනවා. දෙන්නේ අම්මා මේකට කන් දුන්නා. පුතා වයස අවුරුදු 7යි ඒ දරුවා කන් දුන්නා. දියණිය වයස 3යි ඒ දරුවාට මේක තේරෙන්නේ නැහැ. මේ ගාථා 12 අහගෙන ඉන්නකොට පියංකර මවයි පුතයි දෙන්නම සෝවාන් ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වුණාම ප්‍රේත දුක මගේ අරුණා. මගේ අරුණා ප්‍රේත දුක දැන් ආර්යයන් වහන්සේ නැහැටයි ඇත්ත හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා මේ අත්තන්නත් මේක පිළිත වුණ ඒ දුකින් ඒ මොහොතේ සංසිඳෙන්නහා ලෝකෝත්තර නිවන් සුවය සාක්ෂාත් කරගන්න. ධර්මාශෝක රජුරෝ ගැන කවුරුත් දන්නව ඇති. ධර්මාශෝක රජුරෝ අවුරුදු 3ක්ම චිත්ත සංකානිය දැනෙන දුකකින් හිටියා. එහෙනම් මොකද විශාල යුද්ධයක් කරලා කෝටි ගණන් මිනිසුන් මරලා අර කාමින්ග යුද්ධය කියලා මුළු පළාතම ලේ ගංගාවක් කරන තරමට මහා නපුරු සටනක් කරලා නෙමේ රාජ්‍යයට පත් උනේ. සටන කරන කාලේ නම් මහා යෝධ ජයග්‍රහණයක් කියලා හිතුවා. නමුත් අන්තිමේ පසුතැවෙන්න ගත්තා මා සිදු කළ තියෙන මහා විශාල අනර්ථයක් නෙකේ. හැබැයි ඒ කාලේ ඇසුරු කෙනේ නිගණ්ඨයන්. පරිවාසනේ 60,000ක් නිගණ්ඨයන් විතර දන් දෙන. නමුත් මේ නිගණ්ඨයන්ගෙන් ගන්න ආදර්ශයක් නැහැ. හේයන්ගේ හිරියොතම් දෙකක් නැති කොහෙන් මොනවද කියන ධර්මයේ. මේ රාජිනු බොහොම පිහිටි බුද්ධියක් ඇති උසස් ඥානවන්ත පුද්ගලයෙක්නි. ඉරිසාර චාරිත්‍රයේ දාන දෙනවා දින පතා 60,000ක් නිගණ්ඨයන්ට. ඉතින් නම් කිතේ තුනේ තියෙන ජින්දරා. ගෝමීන් අතර 1,000ක් සීමඳුරු කවුළු වේ. යා සක්මන් කරන වෙලාවේ ඈතින් වඩිනවා දැක්කා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ කවුරුත් නෙමෙයි. එදා මේ රජුව දැනගනි කියන්නේ මේ කවුද කියලා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජුවන්ගේ වැඩිමහල්ම අයියා තමයි සුමන රාජකුමාරයා. ඒ කියන්නේ උපරජ්‍යනු. මහරජ්‍යනු බින්දුසාරේ බිඳුසාර රජුගේ වැඩිමහල්ම පුත්‍රයෝ නැතමයි සුමන උපරාජකෙනි. ඉතින් මේ සුමන රාජකුමාරයා මරුන් කෑවා මේ යුද්ධෙදී. ඒ සුමන රාජකුමාරයාගේ දේවිය මේ නිග්‍රෝධ කුමාරයා කුස ඔත් දවස. අර සති කුමාරයා නැතුණාට පස්සේ තමන්ගේ ආත්භාවය රැකගන්නට අප්‍රසිද්ධ විලාසෙන් මාළිගාවෙන් බැහැලා යන්න ගියා. දුප්පත් කෙනෙක් වාගේ. හැබැයි මේ ගිහිල්ලා ගිහිල්ලා සගොල් ගමක ඉස්මර්ථයේ තියෙන විශාල නුග ගහක් උඩ වාඩි වුණා. පාස්තාවුත් නැහැ. නමුත් මේ නුග ගහේ අධිග්‍රහ දෙවතාවෙක් හිටියා. මේ දෙවතාවම සගොල් ගමේ මිනිස්සුන් දෙගින් කියලා තියෙනවා මිනිස් වෙස්යෙන් ගින් තියෙනවා සමුන්නාසලාට විශාල භාග්යක් උදාපත් වෙලා තියෙන මහ පින් ඇති රාජ කුමාරිකාවක් අහවල් ගහලක වාඩිලා ඉන්න වහාමකින් ආරක්ෂා සංවිධාන සලස්සන්නේ අවශ්‍ය සම්ප්‍රක් භාසුවේරණ සරසණ්ඩයි කියේ.
ඒ මිනිස්සු වේගවේගයෙන් ගිහිල්ලා මෙතන වාදිතේ ඇදලා උදින් මණ්ඩපයක් ගහලා බොහොම ගෞරවයෙන් ආරක්ෂා කළා. එතන තමයි මේ දරුවා උපන්නේ. ඒ දරුවාට නම් තැබුවේ මව් පෙළපතේ බිය පෙළපතේ නමක් නෙමෙයි. මේ නුගගා ආශ්‍රිත උපන්න නිසා නිග්‍රෝධ කියලා. ඉතින් මේ දරුවා හදාගත්තා. ඒ මෞතුමේ බොහොම රාජකුමාරිකාවක් හැටියට මෙතන ආරක්ෂා ඇතුව ජීවත් වුණා. මේ දරුව වයස 7දී මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේට මහාන කරගන්න බාර දුන්නා. ඒ කාලේ මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ තමයි මුළු කෝටි ගණන් සිටියේ සංඝයා කර ජ්‍යෙෂ්ඨ රහතන් වහන්සේ. මේ කුඩා දරුව මහාන කරන්නේ එසේ සුද බාන කොටම සව් කැලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. රහත් වෙනකොට ත්‍රිවිද්‍යා, සත්‍යවිඥා, සිව්පිලිසිඥාන සහ ත්‍රිපිටක ධර්මයක් කටපාඩම් වුණා. පෙර ජාති ජාතිවල මහා ධම් පොල්ල තිබුණ ත්‍රිපිටකේ කටපාඩම් කරලා තිබුණ. එනිසා රහත් වෙනකොටම ත්‍රිපිටක ධාරිය වුණා. මේ රජ මාසලේ සාජාංගනේ මැද්දෙන් වඩින්නේදා ඥානයන් දකින්නේ. ඥානයන් ඉන්න තැනක මේ වගිනවා. වයසෙන් අවුරුදු 7යි. නමස් මහරහත් උත්තමේ. මේ වඩින විලාසයේ රජුගේ සීනඳුරු කවුලෙන් දැකලා තේරුම් කරගත්තා අනිත් මිනිස්සු යන්නේ බොහෝම කලබලයි. වටපිට බලනවා, උඩදිම බලනවා. මේ කුඩා සාමණේරයන් වහන්සේ වටපිට බලන්නේත් නැහැ, උඩදිම බලන්නේත් නැහැ. හතක් හයක් එක්කර සොලවන්නේත් නැහැ. බොහෝම සාන්තව වගිනවා. හිතුණා මේ කුඩා ස්වාමීන් වහන්සේගේ හිතේ ලොකු ගුණයක් කියලා. මේ ස්වාමීන් වහන්සේක කතා කරන්න ඕනේ කියලා ඇමතියෙකුට කිව්වා ගිහින් අන්න අර වරිණ කුඩා ස්වාමීන් වහන්සේ කරමින් නැති. ඉතින් ගිහින් ආරාධනා කරන හැටියට සජිරව බලාගෙන. ඉතින් වරිණ කුඩා ස්වාමීන් වහන්සේ රජවාසලේ පැද්දට මේගෙන් නෙමේ සාන්තව වඩිනවා. තවත් ඇමතියෙකුට කිව්වා ඉක්මනින් වැඩමගට එන්නයි කියලා. ඒ කිල්ලක් ආරාධනා කරන ඇති සීමැදුළු කවුලෙන් බලාගෙන. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ඉක්මනක් නැහැ. තමන් වහන්සේගේ පුරුදු විමේ සුවයෙන් ඒකනේ සතෝ සම්පජානකාරීව සිහිනුවණින් පියනගමින් නැදිය. මාළිගාවට ඇවිල්ලා අතුන් වෙලා තමයි වටපිට බැලුවේ යදීගේ ස්වාමීන් වහන්සේ ඉන්නවා දිදී. කවුරුත් නැහැ. එනිසා උන්වහන්සේ සිංහාසනයට නැංගා. සජිරුව තට දුන්නා මේ නගින්න හදනකොට. සජිරුව පුදුම වුණා. වයසින් අවුරුදු 7ක් පමණ ඇති දෙනමෙන් ලපටි මේ සාමණේරයන් වහන්සේ දැන් මුළු ජම්බුද්දීපයේ අගරජ වාදි වෙන සිංහාසනයේ වාඩි වෙන තරම් තේජවන්ත කෙනෙක් වුණා නේද? මොනතරම් සීල තේජසක් ඇද්ද කෙනෙක් තේසෙන්ව පැහැදීමක් ඇති වුණා. ගඳල ජීව ස්වාමීනි උභාස දන්න බණපදයක් මට අවශ්‍ය ලැබේවා. මේ රහතන් වහන්සේ කල්පනා කළා මේ රාජ්‍ය රෝ ගැඹුරු ඥානවන්ත කෙනෙක්. මුළු ජම්බුද්දීපේ තගරජ කෙනෙක්. මේ රාජ්‍ය රෝවන්ට දිග දේශනාවක් අවශ්‍ය නැහැ. මුළු බුද්ධ ධර්මයේම සම්පින්දනයේ වූ ධම්පදයක් දේශනා කළ යුතුයි කියලා ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ දේශනා කළා. සරිතුමා ගාථාටි කහන කොට ගිහ ස්වාමී දැන් ඇති. මම බුදුරජාණන් වහන්සේ කවුද? බුද්ධ ධර්මයේ කුමක්ද කියන එක මෙහි තේරුම් ගත්තා. එන එන්නේම තෙරුවන් සරණ ගියා. එදා තමයි තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙක් වුණා. ඊට පස්සේ එදා පටන් 30 දිනමකට දිනපතා සලාකදානෙ පිරිනැමුවා. ගණිතාසක් යන්නේ ඉතන 60,000ක් විශ්ව සංඝයා වහන්සේට නිත්‍ය වශයෙන්ම රජවාසලේ පින්දපාත පිරිනැමෙනවා. අර නිගන්තියන් වලින් වුණා. අන්තිමේදී 84,000ක් වෙහෙර විහාර කෙරේව බුද්ධ ධර්ම 84,000 ස්කන්ධ කියනවා කියේ. තම තමගේ දරු දෙන්න එදා පූජා කළා මිහිඳු කුමාරයා සංගමිත්තා කුමාරයා. පසු කාලයක විනී පිටකේ මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේගෙන් සම්පූර්ණ විනී පිටක ඉගෙනගෙන ඒ කාලේ තිබුණ ශාසන අරගොදය මේ රජතුමා මුළු ජම්බුද්දීපේ සීල භික්ෂූන් රැස් කරවලා කලිතුමාම නියම භික්ෂූන් වහන්සේලා තෝරගත්තා. අනියම් භික්ෂු වේසෙන් සිටියේ 60,000ක් සිවුරු අරවලා සැකේ රක්ෂා දුන්නු. තුන්වෙනි සංගායනාව කරන්න දායක වුණා. සතවල් 9ක බුදු සසුන පිළිපෙවන්නත් දායක වුණා. ශ්‍රී ලංකාවට තමන්ගේ පුත්‍රවන වන මිහිඳු මහ රහතන් වහන්සේම ලැබෙන හැටියට සැලැස්සුවා.
මේ සියල්ලම කරන්න පුළුවන් උනේ අර අප්‍රමාද දහම් පදේ අහලයි. ඒ නිසා මේ අප්‍රමාද දහම් පදයේ මුළු තුන් පිටකේම සම්පින්දණය කරගත් දහම් පදය කියලා අට වාරි හඳුන්වනවා. අප්‍රමාද පදයේ මුල් කොටගෙන මාතෘකාවක් කළොත් තුන් පිටකෙන් ඕනෙම තැනකින් ඒකට සම්බන්ධ ධර්ම දේශනා කරන්න පුළුවන්. දැන් අපි සලකා බලමු මොකක්ද මේ අප්‍රමාදය කියන්නේ. අප්‍රමාදය කියන්නේ අර්ථකථනය හඳුන්වනවා පමාදෝ කිසති වස්සග්ගෝ නේ පමාදෝ අප්‍රමාදෝ. මේමයි විග්‍රහ කරන්නේ. අප්‍රමාදය කියන්නේ මොකද්ද? පමාදෝ කිසති වස්සග්ගෝ ප්‍රමාදය කියන සිහිය අමතක වීම. නේ පමාදෝ අප්‍රමාදෝ එසේ සිහිය අමතක නොවෙනවා නම් ඒකට කියන අප්‍රමාදය කියලා. එතකොට මෙතන සඳහන් වෙන්නේ එළමෙසිත සිහි නැති බව අප්‍රමාදයයි. මොකක්ද මේ එළමෙසිත සිහි නැති බව කියන්නේ? බුදුරජාන් වහන්සේ මේක බොහෝම ලස්සනට තෝරලා තියෙනවා. ඒ කියන්නේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ තියෙනවානේ කුද්දකවත්ත විභංගේ කියන්නේ 17 මේ 17 විභංගේ තියෙනවා කෙලෙස් 1500 විස්තර කරන දේශනාව. කෙලෙස් 1500ක් තියෙනවානේ. එයින් මේ ප්‍රමාදයේ කියන ක්ලේශය විස්තර කරන මෙන්න මේ ප්‍රමාදේ. තත්තකතම ප්‍රමාදෝ කාය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසුවා කාම ගුණේසු ඉත්තස්ස වොස්සග්ගෝ වොස්සග්ගානුපදානං කුසලානං වා ධම්මානං භාවනායේ අසක්කච්ච කිරියත අසක්කච්ච කිරියත අනිච්චිත කිරියත ඕලී නගුත්තිත නික්කිත දුරත නික්කිත ඡන්දත නික්කිත ඡන්දත නික්කිත දුරත අනාසේවන අභාවන අභෞලී කම්ම යෝ ඒව රූප පමාදෝ පමග්ගින පමග්ගිතත්තං අයං උච්චති පමාදෝ මේ කිමේ ප්‍රමාදයේ කේන අකුසලයේ ගැන ඒ කියන්නේ සත්‍ය ප්‍රමාදය. පමාදෝ කියන්නේ කුමක්ද? කාය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ. කායයෙන් සිදුවෙන දුසිරිය තුනක් තියෙනවනේ. වචනයෙන් සිදුවෙන දුසිරිය හතරක් තියෙනවනේ. සිතින් සිදුවෙන දුසිරිය තුනක් තියෙනවා. මේ තුන් දෙනෙන් සිදුවෙන දුසිරිය කෙරෙහි චිත්තස්ස වස්සග්ගෝ චිත මුදා හරිනවා. ඕනතරම් නිදැල්නේ ඉනි හැතරෙන්න යොදවනවා. ඒක ප්‍රමාදයක්. ඒ කියන්නේ සතුන් මැරීමට ඒකෙන් වළකිනීතාවක් නැහැ. ඕන වෙලා පොදසෙක් මරනවා. මඳුරියෙක් වුණත් මරන, උකුණේ ක්ලියෙන්ගියෙක් වුණත් මරන. ඉසි ගානක් නැහැ. අන්න සති වස්සග්ගෝ. ඒ වගේම සොරකම, මිච්ඡාචාරය, බොරු කීම, හේලම් කීම, පරිසබත් කීම, කිස්බත් කීම. ඒ වගේම සුරාපානය. ඒකත් අර තුන්වෙනි කායද්වාරයේ කයේ තුන්වෙනි සිකපදයේ වැටෙනවා. ඒ වගේම අවිද්‍යාව කියන අනුන්ගේ දේට ආසාව කිරීම. අනුන්ද ක්‍රෝධ ඊර්ෂ්‍යා කිරීම. ගරිත දෘෂ්ටි ගැනීම. මේවා තමයි තුන්දෙනින් සිදෙන දෘෂ්ටි ප්‍රධාන වශයෙන්. ඔය ඇතින් සාකා ප්‍රසාකා වශයෙන් බෙදි බෙදි යනකොට කෝටි ගණන් තියෙනවා දෘෂ්ටි. ඉතින් මේ දෘෂ්ටි කෙනෙහි චිත්තස්ස වස්සග්ගෝ සිත නිදන්නේ හතරෙන් දරේකෝ සංවර නොකර හරිනවා. පාමින් නොකර හරිනවා. කෙලෙති නොකර හරිනවා. දැක නොගන්නවා. එහෙන් නොයලකේ සිටිනවා. ඒක තමයි ප්‍රමාදේ. ගාමියෙන් පංචසෝකාම ගුණේසු. ඒ කියන්නේ ඇස පිනවෙන, කන පිනවෙන, නහය පිනවෙන, දිව පිනවෙන, කය පිනවෙන. මේ කියන්නේ පශිදුරම් පිනවෙන දේවල් ගැනන යැදිලා ඉන්නවා. ඒවා ගැන කිසියෙම සංවරයක් නැහැ. ඒ දේහි ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා, හැම වෙලාවෙම ඒවැයින් සිත අරුම් කරගෙන ඉන්නේ. එතකොට ඒකත් ප්‍රමාදයක්. වස්සග්ගා නුප්පදාන නැවත 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 හිතට නිදල්ල ඇතිලෙන්න අරිනවන ඒක ප්‍රමාදයක්. කුසලානම් වා ධම්මානම් භාවනාය දාන සීල භාවනා ආදී කුසල ධර්ම තියෙනවනේ. දන් දීම, සීල රැකීම, භාවනා කිරීම, වැඩිහිටියන්ට ගෞරව කිරීම, වත් පිළිවෙත් කිරීම, බණ කීම, බණ ඇසීම, පින් දීම, පින් ගැනීම, සම්්‍යද්ෘතිය වැඩි දියුණු කිරීම කියන මේ දස කුසල ධර්මයන් දස පුණ්‍ය ක්‍රියා ධර්මයන්. එවාගෙන පාණාතිපාතා හේරමණී ආදී දස කුසල කර්මපත.
එසේම දසපාරමී ධර්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බඹහිරණ හතර දානේ ප්‍රේම වචන අර්ථචර්ය සමානර්ථතා කියන සංග්‍රහ වස්තු හතර කරණීය ධර්ම 14 අකරණීය ධර්ම 1 මහා මංගල ධර්ම 38 සතිපට්ඨානාදී බෝධිපාක් ධර්ම 37 මේවා පිළිබඳව යදින වාරයක් පාසා අසක්කච්ඡ කෙරියට කිසිම ගෞරවයක් නැතුව හිතේන ඕනකමක් නැහැ කුසල ඡන්දයක් නැහැ ආවත ගියාට කරනවා නම් අන්න ප්‍රමාදය අසක්කච්ඡ කෙරියට නිතර නිතර ඒවා කරන්න යන්නේ නැහැ කලාතුරකින් කරනවා නිතර කුසල කරන්නේ නැහැ ඒකත් ප්‍රමාදය අනිත්‍යත කෙරියට තින්කමක් කරන්න යදුනාම ඒක ඉවර වෙනකන් ඉන්නේ නැහැ බුද්ධ වන්දනාට ගියත් එකක් කළ නැගිටලා යනවා බණක් කාන්න ගියත් ඔක ඔර්ලෝසු බාන පිටලා යනවා ඒ වගේම වෙන වෙන පින්කමකට ගියත් ඒක ඉවර වෙනකන් ඉන්නේ නැහැ හිතර මේත විසිරීගෙන පවට්නා නිසා පින්කමක නිමාවක් දකින්නේ නැහැ ඒකත් ප්‍රමාදයක් ඕනින බුද්ධිත අනිතර පසුබට වෙනවා අපි යම් බණ අහන්න කියලා කෙනෙක් කිව්ව අනේ දැන් සීතලයි දැන් එයි පොදේ එනවා දැන් හැන්දෑ වුණා දැන් මහන්සි දැන් ඉස්සරහදී මොකක් හරි එකක් කියලා මග අරින්න හදනවා ඔය වගේ කවර හෝ පින්කමක් කරන්න පසුබට වෙනවා නම් ඒකට කියනවා ඕනේ නැගුත්තිදා පසුබට වී ඒකත් ප්‍රමාදයක් නිච්චිත ඡන්දක ඕනකමක් ඇත්තෙම නැහැ පින්කම් කරන්න කියලා ඕනකමක් ඇත්තේ නැහැ සමහරු කියනවා අපි පවක් කරන්නේ නැහනේ ඔය මොකටද යන්නේ බණ අහන්න ඔය මොකට දන් දෙන්න යන්නේ ඔය භාවනා මොනවත් පවක් කරන්නේ නැහැනේ කියලා නිකන් ඉන්නවා කාලය අපතයරිනවා ඒකට කියනවා නික්කිට ඡන්දතා කැමැත්ත අතර දාලා ඒ කියන්නේ කුසල් කිරීමේ කැමැත්තක් නැහැ ඒකත් ප්‍රමාදය නික්කිට දුරතා වීර්ය අතරින කුසල් කිරීමේ උත්සාහය අත්හැරීමවා ඒකත් ප්‍රමාදයක් ඒ කියන්නේ දැන් පීකමක් කරන්නේ අවස්ථාව තියෙනවා දාගහරි මහන්සි ඉසරදී අද අඟරේ දෙනවා වාතාමාරුවක් බඩේ අමාරුවක් මොනවා හරි කියලා නැත්තම් දරුවා ළේද වෙලා නැත්තම් ආවල් කාරණේ කියන්නේ කියනවා ගමනක් ඔයාගේ මොනවා හරි කියලා අපිට මඟ ආරිනවා ඒ වගේ පින්කම් කිරීම සම්බන්ධ දීර්ය උත්සාහය අත්හැරියා නම් ඒකක් ප්‍රමාදයක් අනාශේවන කුසල ධර්මයන් ආදරයෙන් කරන්නේ ඒකක් ප්‍රමාදයක් අභාවන නැවත නැවත කුසල් කරන්නේ ඒකක් ප්‍රමාදයක් අබහුනී කම්මං බහුල වශයෙන් කුසල් කරන්නේ නැහැ ඒකක් ප්‍රමාදයක් යෝ ඒව රූපෝ පමාදෝ මෙන්න මේ විදිහේ අර සිහිය අත්තර ගැනීම සිහිය අමතක කිරීම පමඤ්ඤන සිහිය අමතක කරන ආකාරය පමඤ්ඤිතං ඒ සිහිය අමතක වෙන බව අයං මුච්චති පමාදෝ මේක තමයි ප්‍රමාදයේ ප්‍රමාදී කියන්නේ දැන් කර මේ චානිත් පැත්ත තමයි අප්‍රමාදෝ කියන්නේ නේ පමාදෝ අප්‍රමාදෝ කොහොමද අප්‍රමාද තෝරගන්නේ කයින් වචනින් සිතින් සිදුවෙන අකුසල් ගැන බිඳක්වත් හිතේ කෙඩ දෙන්නේ නැහැ බිඳක්වත් හිතට අවකාශ දෙන්නේ නැහැ එවෙදී පාපයක් කරන්නේ හැම වෙලාවෙම ඒ අකුසලයන්ගෙන් ගැන්වී තමන්ගේ හිත ආරක්ෂා කරගන්න ඒක තමයි දස කුසල කර්මපද හැකියි කයින් සිදුවෙන අකුසල් තුනෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා වචනින් සිදුවෙන අකුසල් හතරෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා සිතින් සිදුවෙන අකුසල් තුනෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා එසේ වැළකීම සඳහා සිතට අණ දීලා සිතට අනුබල දීලා සිත පුරුදු කරනවා ඒ වාට නොනැමෙන්න අන්න ඒක අප්‍රමාදයක් ඒ වගේම ඇසේ කනේ නැහැ දිනේ කය හිත කියන දිව කය කෙනෙමේ පසිඳුනම් දිනවල මේ පංචකාම සම්පත් ගැනම හිත ඉඳින් නැතුව ඒ නෑයි අනිත්‍ය බව දුක්ඛ බව අනත්ත බව අසාර බව නිස්සාර බව අසුබ බව මෙවන් හිත ඉඳා තමන් හිත ඒවයින් ආරක්ෂා කරගන්න ඒවට වැටෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඒ වැටෙන්නේ බැඳෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නවා මේ සම්බන්ධය දා ගන්න සිහිය ඒකට කියනවා අප්‍රමාදයේ කියලා එවන් දාන සීල භාවනාදී කුසල් කිරීමේදී සක්කච්ඡකාරිතා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තෝ යෙදෙනවා බුදුන් වන්දින්න කියත් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තෝ පසඟ පිළිතවල දයත හොඳට දෝහණය කරගෙන මල් පූජා කරලා පහන් දැල්ලා ගෞරව සම්ප්‍රයුක්තව වන්දනා කරනවා අන්‍ය විහෙතන වේ වටපිට බලන්නේ නැතුව දෙන දේවල් අහුම්කම් දෙන්නේ නැතුව
මනාසෙහි නුවණින් වන්දනා කරන අන්න සාක්කච්ඡාකාරිතා ස්වාමීන් වහන්සේලා දකින්නාම බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව ගණ නමස්කාරයෙන් කතා කරනවා එවාගෙම සවන් දෙනවා දානයක් දෙන්න ගියත් මේක බොහෝම පිරිසුදුයෙන් කරනවා අද කල්හි ඇට අත්තරලා එවාගෙම තව තව තියෙන අපහසුතා සියල්ල අත්තර දාලා සංඝරත්නයේ කැපසලෝ බන්දමින් දානය සංවිධානය කරනවා එවාගෙම සිය සමාදන් වෙන්න ගියත් බොහෝම ගෞරවයෙන් ඒකේ සීලේ දීලා සීනේ මැනවින් රැකගන්න එවාගෙම භාවනා කරන්න ගියත් අතුල්පතුන් හොඳට පිරිසුදුව සෝදාගෙන ආසනය පනවාගෙන බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව එහි දෙනවා ඔය වාගේ මෞඛ්‍යන් උපස්ථාන කිරීම වුණත් ගිනෙන් උපස්ථාන කිරීම වුණත් බණක් කියීම වුණත් කවරෝ පින්කමක් කරනකොට ඒ හැම දෙයකදීම බොහෝම ගෞරවයෙන් තමන්ගේ සියාකින් එහි දෙනවා අනුමාලා කරනා නිමේ තමන්ගේ සියාකින් ඒ කුසල් කරවන කරනවා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සැලකිල්ලෙන් ඒකතොට සක්කච්ඡාකාරීතාව අප්‍රමාදයක් එවාගෙම සාර්ථකකාරීතා එක වරක් දෙකක් කළා මම දැන් මෙහෙම කළා කියලා හිතන්නේ නැතුව නැවත යෙදෙනවා කොච්චරවත් මේ පින්කම් වල යෙදෙන්න හැමෙලෑම සූදානම් එවාගෙම සාර්ථකකාරීතා කියන්නේ ඒකයි සතතේ නිතර නිතර කුසල් කරනවා ඒ කියන්නේ දැන් අපි උදේ පාන්දර බුදුන් වඳිනවා පන්සිල් ගන්නවා නමුත් මේ පන්සිල් ගත්ත කියන එක ඒ මොහොතේ නෙමෙයි දාස පුරාම කිතරමේ පංචශීලයේ ඉතිං කියව කියවා දාස වැඩ කරනවා අන්න සාකච්ඡාකාරිතා සමහර කෙනෙක් කියනවා මේ පංචශීලයේ කැඩෙන නැත්තම් මොකටද සමාදන් වෙන්නේ කියලා ඇත්ත කරුණ නැත්තම් සමාදන් වෙන්න කාරණයක් නෑ නමුත් මේ සමාදන් වීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කැඩෙච්ච නිසා සමාදන් වෙනවා නෙමෙයි සමාදන් වීමේදී ශීලමය කුසලයක් සිද්ධ වෙනවා ඒක හිතින් කියවේ කියලා ආවජනා කරන්නේ සීල භාවනාමය කුසලයක් වෙනවා සීලය කියන්නේ භාවනාවක් නම් වෙනවා සීලානුස්සතිය ඒ නිසා දහස්වර දසදහස්වර හරි තිසරණේ පංචශීලයෙන් කියවේ කියලා ඉන්නකොට අන්න සාර්ථකකාරිත හැම වෙලාවෙම තමා සීලයක් උඩ පිටා ඉන්න බව මතක තියෙනවා එවා මේන සීලය බින්දෙන කාරණයක් අවදාපක් කරන්නේ නැහැ අන්නේ වාගේ තමයි සාර්ථකකාරිතා දැන් අපි ඩිප්සෝගාකාරයේ උසරයක් කියව දැන් ඇති කියලා හිතන්නේ නැවත සීවර දහස්වර දසදහස්වර ඩිප්සෝගාකා ඉතින් කියව කේවා දාස වැඩ කරන සාර්ථකකාරිතා කර්ණී මෙත්තේ සූත්‍රයේ උදේ කියව දැන් ඇති කියලා හිතන්නේ කර්ණී සූත්‍රයේ එකවරක් කියවා නැවත සිටින් සීවර දහස්වර ඉතින් කියව කේවා දවසේ වැඩ කටයුතු තුන යෙදෙනවා වැඩ කටයුතු අඩපණ වෙන්නේ නැහැ හැම දෙයක් හොඳින් කෙරෙනවා ඒ මක් නිසාද සිහිය නුවන හොඳින් එන බී සිටින නිසා කරන වැඩ හොඳින් කරන්න පුළුවන් මේ විදිහට තමන් ඵල පුරුදු කරන භාවනා ආදී කටයුතු මනසිකාර නිතර නිතර හිතේ පැවැත්වීමද කියනවා සාර්ථකකාරීතාවයකට අප්‍රමාදයක් නිශ්චිත කිරියයි කියන්නේ දැන් අකුසල පැත්තේ ප්‍රමාදය කිව්වේ පින්කමක නිමාව දකින්නේ අතරමඟ කඩ කරගෙන යනවා විලස් වේලවා එමනේ පින්කමක් පටන් ගන්නනම් කවරෝ දැන් බණ අඬවාදී වුණා බණ යම් වෙලාවක ඉවර වෙන්නේ දෙවියන්ට ඥාතින්ද දින්දේල දෙනුවන් සමා කරගන්න එතකන් ඉන්නවා ඔයගෙම දානයක් දෙන්න ගියත් දානේ වැඩපටුත නිම වෙන එකම සහභාගී වෙනවා බුද්ධ වන්දනා කළත් නිම වෙන එකම ඊදෙනවා භාවනා කරද්දත් ඒක නිමද කාමයෙන් සම්පූර්ණ කරනවා කවරෝ පින්කමක් වුණාම ඒක අඩාල කරන්නේ නැතුව නිමාව දක්වාම යෙදෙන්නේ ඒක අප්‍රමාදයක් ත්‍රාගීම අනෝණීන වූත්‍ිතා ඒකෙන කවදාකත් පින්කම් කරන්න පසුබට වෙන්නේ නැහැ. තමන් හිතලම පින්කම් කරනවා නිතර නිතර ඒ වගේම තව කෙනෙක් කියනවා නම් අනේ නම් මට මහන්සිය කියලා හිතන්නේ නැතුව ඒ පින්කම් වල නිතර යෙදෙන්න උත්සාහවන්ත වෙනවා. ඒක තමයි පසුබට නොවීම අප්‍රමාදය. අනිත්‍යක ඡන්දදා ඒ කියන්නේ තමන්ගේ කුසල් කරගන්නේ නැති වෙලාවෙත් කුසල් කිරීම සම්බන්ධව සිත නිතර නිතර භාවිතා කරනවා. අර එක දානියක් දීලා ඕක නැවත නැවත සිතින් ආවර්ජනා කරනවා. හැමේලෑම දාන දෙන්නේ නැහනේ. හැමේලෑම දානෙ උන් නැතුව එක දානියක් දීලා ඒක නිතර නිතර හිතේ කියව කියවා මෙනෙහි කරමින් ඉන්නකොට අන්න හැමේලෑම සමංගිතේ කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ වගේම සීලය ගැනත් එහෙමයි භාවනා ගැනත් එහෙමයි අන ආගමික කටයුත්තක් ගැනත් එහෙමයි. හැම වෙලාවෙම මේ කුසල ඡන්දේ අවදි කරගෙන පවත්වන ඒක අප්‍රමාදයක්. එවා කියන්නේ අනිත්‍යක දුරට
තමන්ගේ පින්කමක් කරන්න කුසලයක් කරන්න අවස්ථාව ලැබුණා නම් අනේ දැන් මහන්සිය කියලා හිතන්නේ නැහැ. නැවත 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 ඒ පින්කම් කරන්න උත්සාහවන්ත වෙනවා. වීගෙන් ඉහිල් කරන්නේ කොච්චරවත් ඉහිල් කරන්නේ නැතුව නැවත නැවත ඊදෙනවා. එතකොට ඒකේ ආනිසංස තමන්ව හොඳින්ම දැක ගන්න පුළුවන්. අර පහුගිය දවසක දැන් අවුරුදු 33කට වගේ ඉස්සර සිද්ධියක් ශ්‍රී දසොයිසාය මෙතුමා ධම්මදෙව ගිහින් තියෙනවා වන්දනාවට. එතුමාගේ හෘදයා භාගයක් තියෙනවා. ඒ කාලේ මුදල් ගෙන යන්න දෙන්නේ නැහැ රජෙයි. ඒ කාලේ එතුමා අවශ්‍ය දේවල් ගැනීම සඳහා තමන් යටේ තියෙන ස්වර්ණ ආභරණ. ඒ වගේ දෙමිල කළා තමයි යම් යම් දේවල් කරගත්තේ. ඒ එතුමා ආනන්ද බෝධිය ළඟ හේතුණාරාම ගියාම එතන බොහෝ මළු බොහොම අපිරිසිදුයි කියන. බොහොම අපිරිසිදු හරක් ලගිනවා කැලි කසලේ පිරිනලා කොලේ පිරිනලා අපිරිසිදුයි. එතුමා කල්පනා කළා අනේ මෙතන මම සුද්ධ කරන්න ඕනේ කියලා. එතන ගෝවණේ කරන්නේ කෙනෙකු ළමා භාග්‍ය දෙකක් හොයාගෙන ලොකු බක්ක දෙකක් හොයාගෙන අර ජීතවන නිදින් වතුර ගෙනල්ලා මෙතන සෝදිසේ දුවා බෝ මළු. ඒ දැම්ම. එවා මේ හදුවට පපියා මාළුවක් ආවා. පපියා මාළු වෙන බව දැනගෙනමයි මේක කෙලෙන්නේ. එහෙනම් දිව යට තියාගන්න බෙහෙත් දෙකක් තියාගෙන ඉවර වෙනකම් මේක කළා. මරණක් කමක් නැහැ මම මේ පින්කම කරනවා කියලා යෙදුණා. නමුත් මැරුණේ නැහැ. ලංකාවට එන්න පුළුවන් වුණා තව කලක් ජීවත් වුණා. අන්තිමේදී එතන තමන් හිතවැදේ කොට තමන්ගේ අතේ තිබුණු බොහොම වටිනා රුපියල් 20,000ක් වටිනා මුන්ද බාර දුන්නා මෙන්න මේක මිල කරලා මෙතන මේ ප්‍රාකාරයක් ගන්නලා මේ ආරක්ෂා සලසන්නේ කියලා. ඉතින් ඒ වගේ පින්කම් කිරීමේදී තමන් පසුබට නොවි ඒ උත්සාහයේදී ඒක ආනිසංසක් ඒ මොහොතේම ලැබෙනවා. ඒ වගේ නොකරේ තියානම් එතුමාගේ ශක්තිය එතුමාට මැන ගන්න බැරි වෙනවා. අර වතුර බාධි දෙකක් උස්සගෙන ඇවිල්ලා මේක හොදන්න තරමට මෙතුමාගේ ඉතේ වීර්යය ඇති වුණානේ. අන්නේ කම් ප්‍රමාදයක්. ඔය වගේ තමයි බෞද්ධයන් කුසල් කිරීමේදී මේ මහන්සිය මේ නිදි මතය කියලා හිතන්නේ පින්කම හොදවට කරන්න තමයි බෞද්ධ මෞපියෝ නිතරම සූදානම් වන්නේ. ඒ වගේම ආශේවන කුසල ක්‍රියාවක් කරන්නේ බොහෝම ආදරේ. ආදරයෙන් කිරීමක් අප්‍රමාදයක්. භාවනා නැවත නැවත යෙදෙනවා. ඒකත් අප්‍රමාදයක්. බහුලීකම් මං බොහෝසෙන් බහුල වශයෙන් යෙදෙනවා. ඒකත් අප්‍රමාදයක්. එවැගේම යෝ ඒව රූපෝ අප්‍රමාදෝ අප්‍රමාදේන මජ්ජන අප්‍රමාද තත්තං. එතකොට මේ කියන්නේ මේ විදිහට අප්‍රමාද වෙනවා නම් ඒක තමයි මෙතන අප්‍රමාදෝ කියලා හඳුන්වන්නේ යෙදුනේ. දැන් මේ කිමේ සූත්‍ර පාඨයේ අනුසාරයෙන් කරමු. ඊළඟට සලකබලම මේ අප්‍රමාදී කියන වචනේ අභ්‍යන්තරයේ තියෙන පරමාර්ථය මොකක්ද කියන්නේ? පරමාර්ථය තමයි සති ඡයසිකය. අපේ සිතේ තියෙන පින්තුණි සෝබන ඡයසික ධර්ම 25ක්. සෝබන ඡයසික ධර්ම 25ක් තියෙන කුසල් සිත් වලට හා සෝබන සිත් වලට පමණක් අයිති. සෝබන සිත් තියෙනවා කෙටියෙන් කියනකොට 59ක්. දිගින් කියනකොට 91ක් තියෙනවා. සවිත්තරය කියනකොට සෝමන සිත් තියෙනවා 91ක්. සංක්ෂේපෙන් කියනකොට 59යි. සංක්ෂේපෙන් කියන්නේ සීලම සිත් 89 ගානේ තනවන සෝමන සිත් කියන්නේ 59යි. විස්තර වශයෙන් ගන්නකොට සිත් 121ක්නේ. එතකොට සෝමන සිත් තියෙනවා 91ක්. එතින් පැහැදිලි වෙනවා අසෝමන සිත් ඔක්කොම 30යි කියලානේ. 59යි 30යි 89යි. 91යි 30යි 121යි. ඒ 30 තමයි අකුසල් සිත් 12යි අනේතුක සිත් 18යි. ඒ 30 තමයි අශෝභන සිත් කියන්නේ. ඒ මා හැර ඉතිරි සිත් කියන ඔක්කොම 59ක් නැත්නම් 191ක්. ඒ වාගේ ගෙදෙන ඡායසික ධර්ම තියෙනවා 25. එයින් සෝභන සාධාන කියලා තියෙනවා ඡායසික ධර්ම 19ක්. ඒවා මේ සිත් 81 දෙම නැත්නම් 59ෙම ගෙදෙනවා. සෝමන සිත් 59 මේදෙන සෝමන සාධාන ඡායසික 19. එයින් එකක් තමයි මේ සති ඡායසිකය. සද්ධා සති හිරි පොත්තප්ප අලෝභ අදෝස සතර මග්ගත්තා කියලා හතක් තියෙනවා. ඊළඟට යුගල යුගල වශයෙන් එන ධර්මතා 12ක් තියෙනවා. කාය පස්සේ අදි චිත්ත පස්සේ අදි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා එතන 12යි 7යි 19යි. එතකොට මේ 19යේ සෝබන සිතක යෙදෙනකොට
එතන ප්‍රඥා ඉන්ද්‍රියත් යෙදුණා නම් අන්න එතන 20යි. එතන 20යි. ඉතින් ඔය සෝබන සිත් වශයෙන් අපි සලකා ගලමු දැන් අපි මේ බුද්ධ වන්දනා කරනවා. මේ සිල් සමාදන් වෙනවා. මේ බණ කියනවා. මේ බණ අහනවා. මේ වෙලාවේ අපේ සිත්වල පහවෙන්නේ සෝබන සිත් නෙමෙයි. මේ සෝබන සිත්වල මේ ඡායසක ධර්ම 33ක් ගැගින් පහල වෙනවා කොහොමද? දැන් මේ කියනවානේ සෝබන සාධාන 19. ඒකට ප්‍රඥා ඉන්ද්‍රියත් එකතුනට 20යිනේ. මේ 20ට මුලින් එකතු වෙනවානේ අනිසමාන 13. එතකොට 33යි. සිතත් එක 34යි. දැන් එතකොට මෙන්න මේ සිත් 4 34 තමයි මේ ඡායසති ඡායසකේ පහල වෙන්නේ නැත්නම් එකතු වෙන්නේ. එතකොට සෝමනස්ස භාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කුසල සිතක් කියලා හිතමු. ඒ කුසල සිත ඇතුලේ මේ ඡායසක ධර්ම 33ත් එක ධර්මතා 34ක් තියෙනවා. එතකොට මේ ප්‍රධාන වෙනවා සති ඡායසකේ. මේ සති ඡායසකේ තමයි මෙතන ප්‍රධාන වශයෙන් අප්‍රමාදෝ කියන්නේ. ඒක කියනවා ලක්ෂණ දෙකක්. අපිලාපන ලක්ෂණේ සහ උපංගන්නන ලක්ෂණේ. මෙන්න මේකත් තේරුම් කරගනිමු. අපිලාපන ලක්ෂණය කියන්නේ ඉලිත් වෙන්නේ නැහැ. පිලාපණිය කියන්නේ ඉලිත් වෙනවා. දැන් වතුරකට බර නැට දෙයක් දැම්මම ඉලිත් වෙනවනේ. පාමෙලා යනවා. සැඟෙන්නේ නැහැ. දැන් අද කාලේ තියෙනවා මේ කෘතිම දේවල් ප්ලාස්ටික් භාජන. දැන් ඔය පොලිතින් කොළ වගේ දෙයක් වතුර දැම්මොත් යට යන්නේ. ඒක උඩ පාවෙනවා. ඉස්සර කාලේ කියන්නේ ලබු කබල. ලබු කබල දැම්මම ලබු කබල බර නැට නිසා පාවෙලා යනවා. ඒ වගේ නෙමෙයි. දැන් ගල් කැටයක්, දැලි කැටයක් වතුරට දැම්මාම වතුරේ පස්ලට එක ගිලා බහිනවනේ. අන්නේ වාගේ අරමුණේ කුසල් අරමුණේ ගිලා බහින ස්වභාවය දෙනවා අපිලාපණී කියන. දැක ගන්න ස්වභාවය. දැන් අපි බුද්ධ වන්දනා කරනවා හිතමු. එතකොට බුද්ධ වන්දනා කරන වෙලාවට අපි බුදු ගුණ සිහි කරන්නේ. මේ මැටි රූපයක වන්දනාවක් කියලා හිතන්නේ නැහනේ. බුදු ගුණ සිහි කරන්නේ. ඒ බුදු ගුණ සිහි කරනකොට බුදු ගුණ තුළ අපේ සිත කිඳා බහිනවා. පිළිතේනවා. ඒ මුල් ගැස ගන්න ආකාරයෙන් අපේ හිත ඒ බුදු ගුණ තුළ කැඳෙනවා පිළිතේනවා. අන්න අපේ ලාභනේ. එතකොට අපි බුදුන් වඳින්න ඕන වෙලාව හරියට ඒක සිහි වෙලා ඒ කරන වැඩේට හොඳට සිහිය පිළිතලා කරනවා. අන්න අපේ ලාභනේ. ඔය වගේ තමයි කුසල ක්‍රියාවන් කිරීමේදී ඒ කුසල ක්‍රියාවෙහි පත්නකම සිහිය පිහිටුවා ගැනීම නැත්තම් බැස ගැනීම තමයි අපිලාපනේ කියලා කියන්නේ. ඒකට නිදසුනක් කියන මෙහෙම. සක්විති රජතුමාට ඉන්න භාණ්ඩාගාරික ඇමති. මේ භාණ්ඩාගාරික ඇමතියාට නමක් තියෙනවා ගහපති රජුනි කියලා. ගහපති රජුනි. එතකොට මේ භාණ්ඩාගාරික ඇමතියා දවස 3 විතර රජිරුවන් ළඟට ගිහිල්ලා රාජ භාණ්ඩාගාරයේ තියෙන රාජකීය භාණ්ඩ නාමලේඛනය කියලා. රාජ භාණ්ඩාගාරේ නාමලේඛනය කියලා. ඒක නිසා රජිරුවන්ට භාණ්ඩාගාරයේ තියෙන දේවල් අමතක වෙන්නේ. කොඩුම මෙච්චරයි, කඩු මෙච්චරයි, මිරිවැලි සංගල් මෙච්චරයි, උන්නේසපත්ත මෙච්චරයි ඔක්කොම එකක් එකක් ගන්න කියලා. එතකොට මේ කීම නිසා රජිරුවන් හැම වෙලාවෙම භාණ්ඩාගාරේ දේවල් මතකයි. අන්නේ වාගේ තමයි මේ සතිය. බුදුන් වහන්සේ සිහි කර දෙනවා, පන්සිල් පිළිපදින්න සිහි කර දෙනවා, පවක් කරන්න තියෙන වෙලාවේ පවක්ෙන් වළක්වා ගන්න සිහි වෙනවා, තරහ යන අරමුණේ තරහ නොවෙන්න සිහි වෙනවා, ඒ වගේම ලෝභයක් උපදින තැන අරමුණේ ලෝභයක් එඳෙන්නේ නැතුව හිත ආරක්ෂා කර ගන්නවා. ඔය වගේ හැම වෙලාවෙම කුසල් සිත් පහළ කර ගන්නට සිහිම සතිමන්ත වෙන්නේ මෙන්න මේ එළඹ සිටි සිහියයි. ඒක තමයි අපිලාපණය කියලා කියන්නේ. අපිලාපණය තවත් ඉන්න උපග්ගන්ධන කියන ලක්ෂණයක්. උපග්ගන්ධන කියන්නේ අනිත්‍යව නයන හිතෝප සංවරණ කියන මේ තේරුම් දෙකම. උපග්ගන්ධන. ඒ කියන්නේ එකට නිදසුනක් කියලා සක්විත රජුවන් තියෙනවා වැඩිමල් පුත්‍ර රජුණක්. ඒ පුතුන් වහන්සේ තියෙනවා දිවස් නුවණක්. ඒ දිවස් නුවණට යුදුන් දොළහක් මානේ. යුදුන් දොළහක් මානේ සීල මිනිස්යන් හිත කියනවා. හිත බලන්න පුළුවන් මේක අභිඥා බලයක් නෙමෙයි කුණි ඉරිදියක්. ඒකවට ගව 36ක් මේ ගව 48ක් ගව 48ක් මානේ ඉන්නේ මිනිස්යන්ගේ ඔක්කොම සිත බලන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පුතාට සේනාධිපතිකම දෙන්නේ. ඒ නිසා එතුමාගේ එතුමාගේ නම හඳුන්වන්නේ පරිනායක රජුගේ. ඒ කියන්නේ සේනා
මේ සේනාපතිතුමා සෙන්පතිය. මේ සෙන්පති වූ පුත්‍රවන්ට ඒ අනුංගිත තේන නිසා මේ තැනත් අපේ මහරජුරවන්ද හිතවත්. මේ තැනත් අපේ මහරජුරවන්ද අහිතවත් කියලා ඒ පුද්ගලයන් හොඳට තෝරගන්න. තෝරගෙන රජුරවන්ද අහිතවත් පුද්ගලයන් රාජ සේනාවෙන් ඈත් කරනවා. රජුරවන්ගේ හිතවත් පුද්ගලයන් රාජ සේනාවට එකතු රාජකීය සේනාවට එකතු කරගන්න. අන්නේ වගේ තමයි මේ සිහිය. මේ සිහිය හැම වෙලාවෙම තමන්ගේ සීලයට, තමන්ගේ ගුණයට, තමන්ගේ ශ්‍රද්ධාවට, තමන්ගේ ජීවිතයට, තමන්ගේ සත්‍යයට බාධක දේවල් අත්හරිනවා. මේ දේ මට සුදුසු නෑ. ආදි වශයෙන් හැම දෙයකම තමන්ට අහිත දේවල් අත්හරිනවා. අර දක්ෂ වෛද්‍යවරයෙක් වගේ. දක්ෂ වෛද්‍යවරයෙක් තමා බාරගත් රෝගියාගේ රෝග තත්ත්වයේ තේරුම්ගෙන මේ දේවල් කෑමට නොගත යුතුයි. මේ දේවල් දීමට නොගත යුතුයි කියලා කෑම බීම ගැන උපදෙස් දෙනවා. මේවන් වැළකෙන්නේ, මේවන් වැළකෙන්නේ. එතකොට එයින් එත නැත්තම වැළකෙන. ඊළඟට කියනවා මෙන්න මේ විදිහේ කෑම බීම ගන්න. මේ විදිහට ඉරියව පවත්වන්න, මේ විදිහට පවත්වන්න. එතකොට ඒ අනුව පවතින රෝගියා නිරෝගී වෙනවා. ඒ වගේ තමයි මේ සතිය හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයේද, තමන්ගේ සීලයේද, තමන්ගේ ප්‍රතිපත්තියේද, තමන්ගේ ආගම ධර්මයේද, තමන්ගේ වංශයේද, තමන්ගේ වයසට, තමන්ගේ උගත්කමට, තමන්ගේ මව්පියන්ට, තමන්ගේ ගුරුවරුන්ට අගෞරව වෙනවා නම් යම් කිසි දෙයක් ඒ නැයින් වැළකෙනවා. ඒකෙන් වැළකෙනවා. වැළකීලා තමන් දිතවත්ගේ පමනක්ම අසුරු කරනවා. ඒ කියන්නේ දැන් අපේ ප්‍රාණඝාත කියලා හිතමු. සබ්බේ කුමාරණෝ දැන් මදුරේ කැලේ විඳිනකොට කුඩා දඩුවෝ එක පාටම කලලා දානවා මදුරාට. නමුත් වැඩි හිතියෝ යගෙනම සානුකම්පිත වෙනවා. වැඩි හිතියන් හිතනවා මේ මදුරා කියන්නේ පෙර ජාතියේ මගේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා මල්ලි, දුව පුතා. පෙර ජාතියේ මේ තැනැත්තා සප්ති රාජ්‍යදී, සද්දේව රාජ්‍යදී, බ්‍රහ්ම රාජ්‍යෙලා හිටිය. බවාග්‍රේත් හිටිය. මේ සංසාර දෝෂ නිසා මේ මඳුරුවා වුණා. මමත් අනන්ත ජාතිවල මඳුරුවා වුණා. මමත් අනන්ත ජාතිවල මේ තත්ත්වයට වැටුණා. මම තවත් පමා වුණොත් එහෙම නැවතත් මඳුරේ වෙන සිදු වෙනවා. ඒ නිසා මම පමා වෙන්න හොඳ නැහැ. ඉක්මනින් නිවන් දකින්න ඕනේ. ඒක මේ මඳුරුවාට මම මෛත්‍රියෙන් ලේ ටික දෙනවා. මගේ ලේ පානය කරන මේ මඳුරුවාගේ තේ කුසල්සිත පහළ වේවා. මොහොත මීලඟ භාවයේ හොඳ සුගති උත්පත්තියක් වේවා. කලනිමිතුලන් ලැබේවා. පාරමී පිරේවා. සකල දුකින් මිදී නිවන් දකීවා කියලා මඳුරුවා ගැන හිතෙනවා. එතකොට ඉතින් ඇතුණේ මොකද්ද? එළඹ සිටි සිහියයි. එළඹ සිටි සිහිය නිසා මඳුරුවා මරන්න හිතුනේ නෑ. මඳුරුවා ගැන මෛත්‍රී හිත පහළ වුණා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ හිතුවා. දුවෙක් පුතෙක් සහෝදරයෙක් සහෝදරියක් වගේ හිතුවා. එතකොට මොකද උනේ? මඳුරුවා ගැන ඇතුණේ මහත් අනුකම්පාවක්. තමන්ගේ නැත් මේ වගේ මිනිසුකාරයක් ඇති වුණා මමත් අනන්ත ජාතිවල මඳුරෙක් වුණා. එකවරක් මේ අනන්ත ජාතිවල නැවතත් වෙන්නත් පුළුවන්. ඒ නිසා මම මේ සත්‍යයට වැටෙන්නේ නැති වෙන්න අප්‍රමාද වෙන්න ඕනේ කියලා කුසල් කරගන්න. මෙන්න මේ වාගේ අකුසලයක් සිදු වෙන්න තියෙන වෙලාවේදී එයින් වැළකීම සඳහා නුවණ හසුරුවනවා. යෝනිසෝ මනසිකාරය හසුරුවනවා. ඔය වගේම දුකී මගේ අසරණයේ ඉස්සරහට මුණ ගැහුණා. සමහරු කෙල ගහනවා. සමාව අහක බලා ගන්නවා. සමාව දැනලා දිනවා. ඒක නෙමෙයි තේන්නේ තුවට එතන තියෙන ප්‍රමාදයක්. එතන හිතන්න ඕන අර වගේ. අනේ මේ පින්නත සතරදී මගේ අම්මා තාත්තා නම්ගේ මල්ලේ අය වගේ වෙන්න පුළුවන්. සතරදී මේ අත්තර වගේ සද්දේ උරාජ වෙලා ඉඳි අනන්ත. සත්‍ය දිරාජ වෙලා ඉඳි අනන්ත. බ්‍රහ්ම රාජ වෙලා ඉඳි අනන්ත. ඔය වාගේ උසස් තැන් වල ඉඳලා මේ ඇවිල්ලා තියෙන්නේ. සංසාර දෝෂ නිසා මිනිසෙක් වුණත් අවාසනාවන්ත මිනිසෙක් වුණත් මමත් අනන්ත ජාතිවල මේ වගේ අනාත් අවාසනාවන්ත ජීවිතවලට පත් වෙනවා කියනවා. අනන්ත වාරවල මම පමා වුණ සතරීකියොත් නැවතත් මේ තත්ත්වෙට මාත් වැටෙනවා. අනේ මේ තැන තනිදුක් නිරෝගී සුවපත් වේවා. මෙයාටත් මම මෛත්‍රී කරනවා. මෙයාටත් මම යමක් පරිත්‍යාග කරනවා. මෙයාටත් මේ සිතේ කුසල්සිත පහළ වෙලා සුගතී කිපෙදෙලා හොඳ ත්‍රිහෙතු උත්පත්තියක් ලැබලා කල්යාණ මිත්‍රයන් ඇතුව පෙනුම් පුරාගෙන සසර දුකින් මිදී නිවන් දකීවා කියන හිත පිරිසිදු කරගන්නවා. එතකොට හැම වෙලාවෙම තමන් අප්‍රමාදී. හැම වෙලාවෙම තමන් ජීවිතේ
පිරිසුදු වුණා, කුසල් සිත්ය පහළ වුණා. ඒ සඳහා ඇති කරගත්තේ මනසුකාරයේ හේතු වුනේ සිහියයි. ඒ නිසා මේ සිහියද කියනවා අර උපග්ගන්නන ලක්ෂණේ කියන්නේ අයහපත් සිටිවිලි අත්හැරිය, අයහපත් ක්‍රියාව අත්හැරිය, යහපත් සිටිවිලි, යහපත් වචන, යහපත් ක්‍රියාවන් වලට යොමු වුණා. මෙන්න මේ විදිහට අපේ සිත සෑම වෙලාවෙම කුසල සිත්වලට පමුණවා ගන්න අපි සතිමත් වෙනවා නම් අපි හැම වෙලාවෙම අප්‍රමාද කියන මේ ගුණේ පිහිටියා වෙනවා. ඒතකොට අප්‍රමාදයේ කියලා අමුතුයින් වනාන්තරගත වෙලා හොයන දෙයක් නෙමෙයි. මේක හැම වෙලාවෙම අපට පිළිපදින්න පුළුවන් උතුම් ධර්ම පදයක්. හැම වෙලාවෙම පුළුවනි. දැන් උදේ නිින්දෙන් අවදි වෙනකොට හිතා ගන්නවා මම අද දවසේදී මෛත්‍රී භාවනාවෙන් දවස ගෙවන්නට ඕනේ කියලා. මම අද දවසේදී බුදුගුණ මනසිකාරයෙන් දවස ගෙවන්නට ඕනේ. මම අද දවසේදී කරණීය නිත්‍ය සූත්‍රයෙන් දවස ගෙවන්නට ඕනේ. මම අද දවසේ මහා මංගල සූත්‍රයෙන් දවස ගෙවන්නට ඕනේ. මම අද දවසේ රතන සූත්‍රයෙන් දවස ගෙවන්නට ඕනේ. ඔය විදිහට එක එක දේක් අදිෂ්ඨාන කරගන්න හොඳ දෙයක්. ඊට පස්සේ දවසේ හැම කටයුත්තකදීම ඒ හිතාගත යහපත් දේ මනසිකාර කරමින් දවසේ වැඩ කටයුතු පිළිදෙනවා. ඉතින් බෞද්ධයන් කියන අන්‍යාපක භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. මේ තියෙන කොතරම්වත් වෙලාව නිින්දෙන් අවදි වූ තැන් පටන් නැත නිින්දට යන තුරු තමන්ගේ දෛනික වැඩ කටයුතු වලදී මේ වාගේ මනසිකාරයෙන් යෙදෙනකොට ඒක තමයි භාවනාව. ඒවට කියන අනුස්සති කියලා. මේ අනුස්සති භාවනාවෙන් දවසයි ගෙවනකොට පුදුමාකාර ආධ්‍යාත්මික සෝයා මානසික සෝයා හිතට විඳ ගන්න පුළුවන් වෙනවා. තරහ යන අරමුණේ තරහ එන්නේ නැහැ. බය වෙන අරමුණේ බය හිතෙන්නේ නැහැ. ශෝකේ යන අරමුණේ ශෝකය හිතෙන්නේ නැහැ. රාගයක් ඇති වෙන අරමුණේ රාගයක් හිතෙන්නේ නැහැ. ද්වේෂයක් ඇති වෙන අරමුණේ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. හැම වෙලාවෙම තමන්ගේ සිත එළඹ සිටි සිහියෙන් යුක්ත වෙනවා. අර වාගේ මානසිකාරයෙන් දවස ගෙවනකොට ඒ සමාජය අනතුරු වෙන්නේ කියන වෙලාවෙ අනතුරක් වෙන්නේ නැහැ. මක්ෂා තමන්ගේ සිතේ සිහියෙන් යුක්තව පැවතුණා. හැම දෙයකදීම සතිමන්ත වෙනකොට අමනුෂ්‍යයෙක් වුණත් අත තියන් දෙන්නේ නැහැ. අමනුෂ්‍යයෙක් වුණත් මඟ ආරිනවා. ඒ තරමට මේ සතිය අවදීන් තියාගන්නකොට පුදුම විදිහේ ආරක්ෂාවක් මෙතන තියෙනවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලව ජීවුනොට පරලෝ සුගතියට හේතු වෙන එකම මාර්ගය සතියෙන් යුක්ත වීමයි. එනම් එළඹ සිටි සිහියෙන් යුක්තව දවසේ කටයුතු කිරීමයි කියන එකයි අප්පමාදෝ කියන ධම්මපදයෙන් දේශනා කොට වදාළේ. අපේ සරුවඥන් වහන්සේගේ පූර්ව බෝධිසත්ව චරිතයන් තුලින් මේක අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. මහා බෝසතාණන් වහන්සේ මොනතරම් ජාතිවලදී ඉවසීම පුරුදු කළාද? එවගේ මෛත්‍රී වැඩුවාද? පරිත්‍යාගයේ පුරුදු කළාද? වෙනත් කෙනෙක් නොකරන විදිහේ පුදුමාකාර පාරමී පුරා ගැනීමට සමර්ථ වුණේ එළඹ සිටි සිහියෙන් ඉදී නිසායි. පින්තුම් අහල ඇති වැදගත් සිද්ධිය බෝසතාණන් වහන්සේ රජ කෙනෙක් වෙヒදියා. නම ඒක රාජ රජතුමා. ඒක රාජ. මේ රජතුමාගේ රාජධානී බොහෝම ශස්ත්‍රීයයි. හේතුව මේ රජුගේ පරම ධාර්මිකයි. නිති පන්සිල් දකින්නවා. පොළේ අට සීල් දකින්නවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වඩනවා. තමන්ගේ ඇමති මණ්ඩල දහසක් දෙනායි. කොහොම වගේ ධර්ම ධාර්මිකයි. ඒ වගේම ජනපද වාසී සිටුරු කොම ධර්මිකයි. එනිසා ජනපද වාසී ජනතාවද ධර්මිකයි. මේසා ධාර්මික ජන සමාජයක් ඒ රටේ සිටිය නිසා අහසින් දෙවියෝ බොහොම පැහැදිලා කලක වේලාවට වර්ෂාපතනිය දෙනවා. කලක වේලාවට වර්ෂාව නවත්වනවා. එනිසා පොළවේ රසපතනිය උඩට මතු වෙනවා. ඒකෙන් ධාන්‍ය බොහොම ශස්ත්‍රීයව ලැබෙනවා. ඒක අනුභව කරන මිනිස්සු බොහොම නිරෝගී වෙනවා. බොහොම සෞඛ්‍ය සම්පන්න වෙනවා. බොහොම ඥානවන්ත වෙනවා. එනිසා හැමෝම සමගී ඒ රටේ මොනම කෝලාහලයක්වත් නැහැ. ඒ රටේ මිනිස්සු හරියම ධාර්මිකව සැනසෙල්ලේ ජීවත් වුණා. ඔය අතර රජුරන්ට පසමිතුරු වෙච්චි කුජලියෙක්. ඒ කියන්නේ අර ඉදෙන මුං ඇටව අතරේ ඉදෙන්නේ නැති යක් කඩ කියලා જાතේකුත් තියෙනවනේ. ඒ වගේ කුජලියෙක් රජුරන්ට ද්‍රෝහ කරලා එනක් කඩකට ගිහිල්ලා ඒ රජුවන් එක්ක යාළු වෙලා මේ රට අල්ලා ගැනීම කාවා. ඇවිල්ලා රාජ්‍ය දෙනවද යුද්ධ කරනවද කියලා පණිවිඩයක් කියුවා. මේ රජුව කිව්වා කැමති මණ්ඩල රාජ්‍ය කරන්න මේ යුද්ධ කරන්න එපා. කැමති කෙනෙක් කැමතියක් කරපුවා අපේ ධර්මයේ ඇසිරෙමු කියලා
ධර්මයේ සාකච්ඡා කරමින් සිටියා. එතෙන් දාවා මේ චතුරාර්ය සත්‍යයේ සේනාව. ඇවිල්ලා කිසියෙම කරදරයක් නැතුවම ඇමතෙම අඩුල්ලය රජිනෝයි ජීවග්‍රාහයෙන් අල්ලගත්තා. රජිනෝයන්ට දුන්න වාදයේ කුමක්ද? රජිනෝයන්ගේ දෙපාය අල්ලලා බාහිර එල්ලුවා. සික්කාවක තියලා සික්කාව ගැනද කට්ලියේ දෙපැත්තේ තියෙනවානේ බැස. ඒ බැසක තියලා රජිනෝයන් බාහිර එල්ලුවා. මේ විනාමේ රජිනෝ මොනතරම් සතියේ පිටුවා ගත්තද? ඒ අල්ලනකොට, ඒ බඳිනකොට, ඒ අදිනකොට එල්ලනකොට හැම වෙලාවෙම අර සිහිය පිහිටුවාගෙන මෛත්‍රී වැඩුවා. මෛත්‍රී වැඩුවා. මෛත්‍රී වඩලා දැන් ඉතින් රජුරු එල්ලගෙන ඉන්නවා. පොරපාරෝ කීප දෙනෙක් රජුරුවන්ගේ ආරක්ෂාවට පැත්තකින් ඉන්නවා. අර විදුන්ද රජුරු සිංහාසනයේ වාඩි වෙලා දැන් ඉතින් රාජසභාව ආරම්භ කරනවා. ඔය වෙලාවේදී මේ ඒක රාජ බෝධිසත්වයන් වහන්සේ අර තරම් කටුක අවස්ථාවකටත් මුහුණ පාලා අනේ මට මේ එකක් වුණානේ කියලා කිසිම ශෝකයක් නැහැ කිසිම තරහක් නැහැ කිසිම බයක් නැහැ හිතේ මෛත්‍රියම පවත්වමින් මෛත්‍රියේ ධ්‍යානෙ පොදවා ගත්තා මේ එල්ලීගෙන පුදුමයිනේ එල්ලීගෙන මෛත්‍රී ධ්‍යානෙ පෙදෙවුවා ධ්‍යානෙ පොදවාගෙන මෛත්‍රී ධ්‍යානෙට අනුතුළු අනිකෝ කර්මස්ථාන මෙනෙහි කරලා කසින ධ්‍යානෙ මෙනෙහි කරන අපි අෂ්ඨ සමාපත්තිය පෙදෙවුවා අෂ්ඨ සමාපatti දුලින් අභිඥා බලක් ඉපදෙවෝ. දැන් මේ ඉල්ලීගෙන. ඉතින් මේ තරම් පුදුම ආචාරී දෙයක් කරන්න පුළුවන් ද ওই වගේ අවස්ථාවක. වෙන කෙනෙකුට ඉතින් බයෙන් යවුනනවා, කම්පා වෙනවා, දේශයෙන් බුක්රෙනවා, මොනම දෙයක්වත් නැහැ. අර හිතේ කුරුදු කරගෙන අප්‍රමාදේ නිසා මෛත්‍රී පිළිතලා ධානය පෙදෙවවා, අෂ්ඨ සමාපatti පෙදෙවවා. අභිඥා බලක් ලැබිලා දැන් ගැඳුම් ලැබුණා. බැඳුම් ගෙයලා අහසේ බද්ද පරියන්තෙන් වාඩි වුණා. මේක නම් පුදුම ආචාර්ය සිද්ධියක් දැන් අපිට මැරියේ පේන්න පුළුවන් මෙහෙම හිටියා නේද කියේ. අනේ ඒ වෙලාවේ මුරකරුව මේක දැකලා දුගන ගියන් අර සතුරු රජුරන් එක්ක මෙන්න පුදුමයක් බලන් දෙන්න කියේ. ඉතින් ඒ සතුරු රජුර ඇවිල්ලා බැලුවා මේ පුදුමේ දැකලා දිගා වෙලා යනවා. අනේ සමා වෙන්න. ඔබ වහන්සේගේ මේ ගුණස්කන්ධේ නොදැන මම අපරාධයක් කළා කියන්නේ මාල සමා වෙන්න සමා වෙලා මේ සිංහාසනයට වාඩි වෙන්න දෙන්නේ කියලා. බෝසතාණන් වහන්සේ කිව්වා මහරජුරෝනි බලයි කලබල වෙන්න එපා. මට දැන් සිංහාසනයක් ලැබිලා තියෙන්නේ. දැන් මිනිස්යාල රජ කෙනෙක් සිංහාසනයේ නෙමෙයි මම ඉන්නේ. දැන් බ්‍රහ්මයේ සමාන ආසනයක මම ඉන්නේ. මහරජතුමනි මම පරම ධාර්මිකව මේ රාජ්‍ය කළා. තමුන්නාසේ දැන් මේ රාජ්‍යයේ අත්කරගත්තනේ මං වගේම මේ රට රැසියන් රැක බලාගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ පිළිපදවාගෙන දසරා ධර්මයේ කනු රාජ්‍ය කරන්නේ මම නැත මිහිතලයට පාමේ මේ මනුෂ්‍ය ප්‍රතේ දෙන්නේ නැ මම යනවා මගේ සුදුසු විවේකස්ථාන කියලා අහසින් යන්නේ මේ මොනතරම් පුදුම සිද්ධියක්ද එළඹ සිටි සිහිය තියනවා නම් ඕ නෑම දුෂ්කර වේලාවකදී තමා නිහිත පිරිදු කරගන්න පුළුවන් නේද මේවා තමයි භාවනා කියන්නේ ඉතින් භාවනා වශයෙන් මේ විදිහට නිතිපතා පුරුදු කරගෙන ගියාම තමාට යම් කිසි අවස්ථාවකදී පූර්ණ විවේකයක් ලැබුණා නම් සමත භාවනාවෙන් ධ්‍යාන සමාපත්තිය උපදවන්න පුළුවන් කිසි බාධාවක් නැහැ. ඒ දිග කලක් හිත පිරිසුදු කරමින් හිටියේ දිග කලක් හිත පිරිසුදු කරමින් හිටියේ නිසා නිති උපදේශය ලැබුණා නම් භාවනා සමතා වඩලා ප්‍රථම ධ්‍යානාදී රූප ධ්‍යාන අරූප ධ්‍යාන උනත් උපදවන්න පුළුවන්. එවමිය මේවා පාදක කරගෙන විපස්සනා වඩනවා. දැන් භවනා කරන කෙනෙක් සමත භවනා වඩන්නේ බමුණු යන්නෙම නෙමෙයි. සමත භවනාවේ විශේෂ අනුසස් තියෙනවා පහක්. එයින් එකක් තමයි විදර්ශනාවට පදනම් කර ගැනීම. විදර්ශනා පාදක කර ගැනීම. සමත භවනාවකින් එකකින් නෙමෙයි කීපයකින් උපදවා ගන්නවා ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත ආලෝකයෙන් මුළු උදයාට සරිස අනන්ත ලෝක ධාතුල ආලෝකයේ පතුරවන ඊළඟට නැවත තමන්ගේ මේ ශරීර කූඩුවට ඒ ආලෝකේ යොමු කරනවා යොමු කරගෙන හැරෙනවා විපස්සනාවට විපස්සනාවට හැරෙනකොට හෙටෙන්දී ලැබෙන ආලෝකයේ කියන්නේ ප්‍රඥා ලෝකයේ කියලා කසිනා ලෝකයේ නෙමෙයි අර කසිනා ලෝකයේ පදනම් වුණා ප්‍රඥා ලෝකයේද ප්‍රඥා ආලෝකයෙන් මේ ශරීරේ විනිවිද බලනවා විනිවිද බැලීමේදී මේ ශරීරයේ තියෙනවා රූප කොටස් වර්ග හතරක්. කර්ම සමුත්කාර රූප,
චිත්ත සමුත්ථාන රූප, උතු සමුත්ථාන රූප, ආහාර සමුත්ථාන රූප. මේවා කලාපයක් කලාපයක් ගානේ කොටස් කොටස් වශයෙන් බෙදාගෙන බලන. එසේ ආධ්‍යාත්මික රූප සියල්ලම සොයාගෙන ඊට පස්සේ නාම ධර්මත් එකක් එකක් ගානේ බලන. සමා ලබාගත් ධ්‍යානයේ නැගිටලා මේ ධ්‍යානයේ තියෙන ධ්‍යාන ධර්මයන් ආවර්ජනය කරනවා. කොහොම වගේම මනෝද්වාරික කුසල ජවං අකුසල ජවං වගේ මන් පංචද්වාරික කුසල ජවං අකුසල ජවං ඔක්කොම සෑගන. පටිසන්ධියේ පටන් චුතිය දක්වා යන මේ සිත් වෙන පිළිබඳව නාම රූප සියල්ලම බලා ගන්න. එසේ බලාගෙන මේ හේතු ඵල සම්බන්ධතාව සොයා ගන්න. ඊළඟ එක එක නාමයක් එක එක රූපයක් ගන්නේ ලක්ෂණ රසය පච්චුපට්ඨාන පදක්ඨාන කියන මේ හතරක් වෙන්ගෙන් වශයෙන් සම්මර්ෂණය කරනවා. ඊළඟට මේ සීලම නාම රූපයන් සම්පින්දණය කරලා සම්මර්ෂණ ඥානෙ වඩනවා. සම්මර්ෂණ ඥානෙ තමයි විපස්සනාව. ඊට මුලින් තිබුණේ අර නාම රූප පරිච්ඡේද ඥානය. ඊළඟ ප්‍රතිපරිග්‍රහ ඥානය. දැන් මේ සම්මර්ෂණ ඥානෙ ඉඳලා ත්‍රිලක්ෂණය නම් වටු. ත්‍රිලක්ෂණය නම් වගෙන එනකොට උද්‍යාවේ ඥාන පහළ වෙනවා. සවපනස් ආකාරයකින් පනස් ආකාරයකින් උද්‍යාවිය බලනවා. එසේ දැලීමේදී අර ආලෝක ප්‍රීති ප්‍රසබ්ධ ආදී කරුණු 10කින් එකක් හෝ කීපයක් හෝ ඇති වෙන්න පුළුවන්. ඒවා කියන්නේ විදර්ශනා උපක්‍රියසකේ. ඒවාට ඇලෙන්නේ බැඳෙන්නේ නැතු ඒවා හරවන වත්‍රි ලක්ෂණයේ. ඊට පස්සේ යනවා භංගානුපස්සනා කියන අවස්ථාව. ඒක කියනවා රූප සප්තක අරූප සප්තක කියලා 14 ආකාරයක විශේෂ මනසභාවයක්. ඒකනේ බොහෝම සියුම් ලෙස නාම රූපයන්ගේ යථා තත්ත්වය දර්ශනා කරන. ඊළඟට යනවා බාහුපාඨාන ඥානෙ. ආදීනව ඥානෙ. නිබ්බිදා ඥානෙ. මුණ්ඩුකාමිතා ඥානෙ. පරිසංකානුපස්සන සංකාරුපේක්ඛා දක්වාම විපස්සනා ඥාන වැඩෙනවා. සංකාරුපේක්ඛා කියන අවස්ථාවට පැමිණියාම අනේ රූපාවචර අරූපාවචර ධ්‍යාන සමාපත්තියෙන්ගේ තියෙන ආලෝකයට වඩා පුදුම ආලෝකයක් ඇතුව පුදුම ශාන්ත ස්වභාවයකින් හිත පවතින පටන් ගන්නවා. ඒ වෙනාමී හොඳින් හරියට තදාදීක යහා පැත්ත මෙහා පැත්ත දකින්නවා වගේ මෙහා පැත්ත මේ සංස්කාර ධර්ම යහා පැත්ත අසංගත නිර්වාණි මේ තත්ත්වයට ගැටෙනකොට තමයි සංකාර දෙකම පරිපූර්ණ වෙන්නේ. ඒ තත්ත්වයට පත්වනයෙන් පස්සේ ඒක නැවත 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 වඩනවා. එසේ වඩාගෙන යාමේදී තමන්ගේ සංතානයේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම, සතිපට්ඨාන ධර්ම, සම්‍යක්ප්‍රදාන ධර්ම, ඉර්ධිපාද ධර්ම මේවා ශක්තිමත් වුණා නම් ඒ ශක්තිමත් වූ දවසේදී ඒ විලාමේදී මනෝද්වාරා වර්ජණින් පටන්ගෙන පරිපලමින් සෝතාපට්ටි මඟ චිත්ත වීතිය පහළ වෙනවා. පරිකාරණ උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියලා සෝමනස්ස සාගත එහෙම නැත්නම් උපේක්ඛා සාගත ඥාන සම්ප්‍රයුක්ත ජවන් සිත් සතරක් පහළ වෙනවා. ඒගයින් පරිකාරම උපචාර අනුලෝම කේ සිත් තුنين විපස්සනා කෙරෙනවා. ගෝත්‍ර භෝ සිතින් නිර්වාණය ආරමුණු කරනවා. ඊළඟට පස්වෙනි සිතේ මාර්ග සිතේ. මාර්ග සිතින් විජයම නිර්වාණය ආරමුණු කරමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් කරගන්නවා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඊළඟට ඵලසිත් දෙකක් පහළ වෙනවා. ඵලසිත් දෙකක්. ඒකට කියන මාර්ගානන්ත ඵලී කියේ. සමහර කෙනෙකුට මේ මුලින් ඇති වෙන ජවන්සේ හතර වෙනද තුනකින් සෑහෙන්නපත් වෙනවා. පරිකාරම නැතුව උපචාර අනුලෝම ගෝත්‍ර භෝසී තුනට අනතුරු හතර වෙනි හිතේ මාර්ගසිත වශයෙන් පහළ වෙනවා. ඊළඟට මාර්ගයේ කරතුරු ඵල සිත් තුනක් පහළ වෙනවා. කොහොම කියින් ඊට පස්සේ ඉත භවංග ප්‍රතිතරේලා සමාර්ථ පහළ වුණු මාර්ගයයි ඵලයයි අරමුණු නිර්වාණයයි අරමුණු කරන චිත්ත වීති පහළ වෙනවා. ඒවට කියනවා ප්‍රත්‍යවේක්ෂා ජවං වීති කියලා. ඒ ප්‍රත්‍යවේක්ෂා වීති වලින් අරමෙදී සමාධිනියා වූ මාර්ගයයි ඵලයයි අරමුණු නිර්වාණයයි සමාත ගණීන ක්ලේශහ ඉතිරි ක්ලේශයි මේ කර්ණ පහම හෝ කීපයක් හෝ දකින්න සමර්ථ වෙනවා. අයමත් ඊළඟට විපස්සනා ඥාන වඩාගෙන ගිහිල්ලා දෙවෙනි මාර්ග චිත්ත වීතියට ඔය විදිහටම පත් වෙනවා. අයමත් මාර්ග චිත්ත වීතිය නතුරු ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙලා තුන්වෙනි මාර්ග චිත්ත වීතිය දක්වා යන්න පුළුවන් වුණා විපස්සනා වඩලා. ඔය විදිහට වාර 4කදී එක මාසණයකදී වෙන්න පුළුවන්.
එකම ආසනයක දුනත් වාර හතරකදී අනුපිළිවෙලින් තමයි විපස්සනාමය සිතේ මේ මාර්ග චිත්ත වීති පහළ වෙන්නේ. ඉතින් අන්තිමට සතරවෙනි අරිහත් මාර්ග චිත්ත වීති පහළ වෙනවා. ඔය විදිහට ගිහිල්ලා තමන්ගේ සංකාමයේහි 1500ක් පමණ මේ ක්ලේශ ධර්මයන් ඒ මාර්ගයට නියමිත පරිද්දෙන් ඒවා ප්‍රහාණය වෙමින් ගිහිල්ලා අරිහත් මාර්ග චිත්ත වීතියේදී ඉතිරිකලේ සියල්ලම ප්‍රහාණය වෙලා චිත්ත සංකාණේ සුවිසුද්ධ භාවයට පත් වෙනවා. ඒ සුවිසුද්ධ වූ චිත්ත සංකාණේ ඇති උත්තමයන් වහන්සේට මතු පුනර්භවයක් නැහැ. උන්වහන්සේගේ හිතේ ආභෝධයක් ඇති වෙන කීනා ජාති ඉපදීම අවසන් වුණා. කුසිතං රක්මචාරියං මේ සතර මගඵල නිවන සඳහා හැසිරේතු සසුන් බඹසර නිම වුණා. කතං කරණීයං මේ මඟඵල නිවන සඳහා කළ යුතු වැඩ කටයුතු නිම වුණා. එවැන්ගේම නාපනං ඉත්තත්ථායේ මේ සතර මඟඵල නිවන සඳහා මීට වඩා කළ යුත්තක් නොමැත. ආදිවාසීන් උන්වහන්සේගේ නුවණට ආබෝධ වෙනවා. මෙන්න මේ தත්ත්වය ලබන්නටයි බෞද්ධ පින්නතුන් වශයෙන් අපි තිසරණ ගත වෙන්නේ. තෙරුවන් සරණ යන්නේ. සිල් සමාදන් වෙන්නේ. බුද්ධ වන්දනා කරන්නේ. එවාගේම දන් දෙන්නේ, සිල් දකින්නේ, භාවනා කරන්නේ, මෞඛ්‍ය උපස්ථාන කරන්නේ, වැඩිහිටි උපස්ථාන කරන්නේ, වත් පිළිවෙත් පුරන්නේ, බණ අහන්නේ, බණ කියන්නේ, එවාගේම පින් දීම් පින් ගැනීම් කරන්නේ, සම්මාදිට්ඨිය වැඩෙන විදිහට සමති දර්ශනා වඩන්නේ, දස පුණ්‍ය ක්‍රියා කරන්නේ, දස කුසල කර්මපත පුරන්නේ, එවාගේම සිව්බඹ නිරණ වඩන්නේ, සතර සංග්‍රහ වස්තු වඩන්නේ, එවාගේම කර්මීය ධර්ම පුරුදු කරන්නේ, මහා මංගල ධර්ම පුරුදු කරන්නේ, බෝධිපාක්ෂ ධර්මයන් පුරුදු කරන්නේ මෙන්න මේ අර්ථය සඳහාගෙනයි. ඒ කුමක්ද? සතර මඟේ සතර ඵල පිළිවෙලින් දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමයි. ඒ මේ නිර්වාණ අවබෝධය ලබන තාක් මේවා අකලක් නැර පැහැදිලි වේදවා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශ්‍යාසංක කල්ප ලක්ෂයක්ම මේ සඳහා හිත දියුණු කරගනිමින් අප්‍රමාදව පෙරුම් පුරාගෙන ආවා. සමහර මහබෝසතාණන් වහන්සේ ඊටත් වඩා ඈත කාල පරිච්ඡේද සත්‍ය වාසලට පෙරුම් පුරාගෙන එනවා. පසේ බුදුරජාණන් වහන්සේලා දේහසංක කල්ප ලක්ෂයක් ඔයවාගේ අප්‍රමාදව පෙරුම් පුරාගෙන එනවා. අග්‍රශ්‍රාවක දෙනම ඒකාසංක කල්ප ලක්ෂයක් අප්‍රමාදව පෙරුම් පුරාගෙන එනවා. මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා කල්ප ලක්ෂයක් ඔයවාගේ අප්‍රමාදව පෙරුම් පුරාගෙන එනවා. අපේ සරුවක්ඥන් වහන්සේ එසේ පාරමී පුරාගෙන නිල්ල අප්‍රමාද පදේ මුදුනටපත් වෙලා බෝමුලාරා වැඩේ දෙකට මාන පරාජය කොට ලෝතුරා සම්මා සම්බුදු වුණා. බුදුබාටපත් වෙලා 45 අවුරුද්දක් මුනුන්නේදී අවකාශ ගංගාවක් මිහිතලයට හැරෙව වගේ සුවිසුද්ධ වූ සද්ධර්මයේ අප්‍රමාණව දේශනා කළා. ඒ දේශනා තුළින් සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන ආර්ය සත්‍ය අතර අවබෝධයෙන් සතර මඟඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ කොතෙකුත් දහම් දෙසුවක් දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාරය රහත් ඵල සමවතට සමාදෙමින් නිවන් සුව වින්දනය කළා. අනාගතේ බල මාණෙල් මා සෝඳ බිහිදෙන ශ්‍රී මුක පත්මයෙන් සුත බුදුරන් හේදෙන දළදාය ස්පර්ශයෙන් එවාගේම අෂ්ටංග සමන්වාගත බ්‍රහ්ම ස්වරයෙන් මුල මැද අග යහපත් කොට අර්ථ ව්‍යංජන සම්පන්නව සුවිසුද්ධ වූ සද්ධර්මය 84,000ක් ධර්මස්කන්ධ වශයෙන් දේශනා කළා. තමන් වහන්සේ ආයුෂාණේ කෙළවර දීර්ඝ සංසාරයේ පතන් පැවතීගෙන ආව මේ ස්පන්ද පරම්පරාව මහා සබමින් අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ පරම සැපේ වෙන අනුපාදිශේෂ නිර්වාණ ධාතුවට පත්ී වදාලා. පින්වන් පැන වරහතන් වහන්සේලාද පිරිණි වුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙසු ජනතාව සුවකේ කර්මා රූපව සුගති දුගති ගියා. බැලිහිටි විහාරස්ථානද එවකට පැවැති සොළොස් මහා ජනපද රාජධාන උයන් පොකුණු මාලිගාදී සියල්ලද නෂ්ටාවශේෂ වුණා. මේවාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුත් ජවාදන වළියට කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුත්
කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආභාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙනෙන බැවින් දුකයි කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ සංස්කාර ධර්ම සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛාරී සත්‍යයි ඒ දුක්ඛ සත්‍ය උපදවන කෘෂ්ණාව සමුදය සත්‍යයි ඒ දෙකම නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් තිස්සේ අප්‍රමාදේ පිහිටා පිරූ පාරමී බලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවන සාක්ෂාත් කළා. මේ සිට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරව ආචාර්ය උත්තමාංග නමස්කාරේ වේවා. අපේ ජීවිතේ පුරා දැස්පත් කරන සෑම කුසලයක් අපට පාරමී බවට බෝධිපාක් ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග බවටපත් වේවා. සතු බෝධි ඥානයෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ වේවා. ආශ්‍යා ප්‍රාර්ථනා පිහිටුවා ගන්නා